අපගේ ධර්මාචාර්යෝ අපගේ පින්වත් ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 එතකොට ගරුතර මහා සංඝ රත්නින් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපගේ පින්කම් මාලාවේ අවසන් ධර්ම සාකච්ඡා මේ දවස් ටිකේම ප්‍රායෝගිකව ධර්මී පුරුදු කරගන්නේ කොහොමද කියලා කතා කළේ. එතකොට ඊයේ දවසේ භාවනාව වඩන හැටි අනුස්සති භාවනාව ඒක භාවනාවකින් නවතින එකක් නෙවෙයි දහම් සැඩපහරකින් නිවනට ගලාගෙන යද්දී ඒ මැද ඉඳලා භාවනාව කරන විට භාවනාව කරනවා දහම් සැඩපහරේ නිවනට පමුණුනවා හරි යගේට කතා කළා ඊ දුක් කරදර කියනවා ලංකාවේ හිටියක් තියෙනවා මේවක් තියෙනවා දුක කියන එක අපි උදාහරණයට ගමුකෝ මේ වතුර ටික කියලා. දැන් ඕන මෙහෙම. දැන් වතුරේ හැදී භාජනයේ හැදී. ඊට පස්සේ මම මේ වතුර ටික මේ භාජනයට දැම්මොත් මේ භාජනයේ හැදී. පොඩි කප් එකකට දැම්මොත් ඒ හැදී. තව බෝල් එකකට දැම්මොත් ඒ හැදී. හැදී වෙනස් වුණාට වතුර වතුරමයි. ඒ නිසා රට වෙනස් වුණත් දුක දුකමයි කොහින් හරි ශ්‍රී ලංකාවේ භාෂාවෙන් කිව්වොත් කොහින් හරි මරාලයක් කඩාපත් වෙනවා විඳවන්න මොකක් හරි එනවනේ කෙලවරක් නැහැ ඔයාලා හිතන්නේ අවබෝධ කරගන්න මාවතේ වේදනාව අවබෝධ කරගන්න තියෙනවනේ. එතකොට අවබෝධ කරන්නේ දැන් කොම සමාධියම හොයන්නේ සැප වේදනාව විතරද? දුක් වේදනාවෙන් ජීවිතය අවබෝධ කරගන්න බැරිද? මිනිසුන්ගේ ජීවිතවලට කරදර එනකොට ඒවා ඉවසන්න පුරුදු වෙන්න ඕන. බුද්ධ කාලේ විච්ච සිද්ධියක් තියෙනවා අපිට උනා නම් මැරිලා තරුණ ජෝඩුවක් කට ආසහිතුණා පින්වන්ත දරුවෙක් ඕන කියලා බාරහාර වෙලා ඕන අවුරුදු 6ක් 7ක් විතර ගියාට පස්සේ දරුවෙක් කුස පිළිසිඳ ගත්තා හරි තන්තෝසයි පින්වන්ත දරුවේ කුසට ආවා කියන කතා දෙකක් නෑ පුතේ ඊර් ඉස්කෑ නෑ නෙවෙයි කාලේ දරුවා ඉපදුනා බෝලියේ දුවේ හා හා පුරා කියලා පවුලට ඉස්සල්ලාම කෙල්ලෙක් ඉපදෙන එකත් වාසනාව කියලා දරුවත් හදාගෙන දෙ මේ දෙන්නගේ ජීවිතේට සැනසෙල්ලක් නේ ඉතින් මේ හොයන්නේ දෙවෙනි දරුවත් බාරහාර වෙලා කුසට ආවා කතා දෙකක් නෑ පුතේ ඇයි හරියට බාරහාර වුණා සතුටින් හිටියේ ඊට පස්සේ ඉපදුනා කිය අපේ දුවෙක් ඊට පස්සේ දැන් මෙයා කල්පනා කළා කෙල්ලු දෙන්නේ ගෙදරක ඉන්න එක හරි හොඳයි නැත්නම් කෙල්ලේ තනින් ඉන්නවා කියන එක හොඳ නෑනේ තවක් කෙල්ලෙක් හිටියම ආරස්තාවටත් හොඳයි ආයේ බාරහාර වෙලා
බුදු පඬුතියලා යාඥා කළා කිව්වා පුතින්ම ඕන අනේ කුසී දරුව පිළිසඳ ගත්ත කතා දෙකක් නෑ පුතේ දසම සෑමින් දරුව බිහි වුණා මොනවා කරන්නද දුයි මේ ජීවිතේ හැදෙන මේ සත්‍යම කතාවක් කියන්නේ මෙතන මේ ජීවිතේ හැදෙන හැටි කියන්නේ මෙයාලට පුතින්ම දැන් ඕන ඊළඟ හතරවෙනි දරුවා දුවේ පස්වෙනි දරුවා දුවේ ඊළඟට හයවෙනි දරුවා දුවේ දැන් ඒ කාලේ තිබ්බේ නැහැ නේ දුවයි පුතයි පුංචි පවුල රත් කරන්නේ ඒව නැහැ ඉතින් යාළු දරුවෝ හදනවා දැන් මේම ගත්තොත් එහෙම යහමින් ජීවත් වෙන්න ආර්ථික තත්ත්වයක් ඉතින් ඕනම කෙනෙකුට තියෙනවා තරුණ අවදී ඕන තරම් දරුවෝ හදන්න පුළුවන් සමහරට පින්වන්ත දරුවා ඉපදෙන්නේ අවසන්ට වෙන්න පුළුවන් ධර්මාශෝක රජුගේ අවසාන දරුවා 100 රජුරන්ට හිටියා බින්දුසාර රජුරන්ට දරුවෝ 101ක් සියවෙනි දරුවා ධර්මාශෝක රජු හත්වෙනි දරුවා යාන්තම් කුසට ආවා සංසාරේ තින් කරපු දේවල් නිස්තුයි සාමාන්‍යයෙන් ওই දරුවෝ ඉපදෙන්නේ කෙල්ලෝ වැඩිපුර පවුල ඉපදෙන්නේ සසරේ යයි බොරු කියලා තිනවා කියන්නේ ඒක විපාකයක් කියන්නේ ඒකයි ඊට පස්සේ ඉතින් මොනව කරන්නද කියලා මේ අය ඒ දරුවෝ ටිකත් හදාගෙන ඔහොම ඉඳලා අවසානෙට ඔන්න විවාහ කළ දුන්නු බර සැහැල්ලු වෙන්න ගෙදරක කෙල්ලෙක් ඉන්නවා කියන බරක් කියවනේ මම අපි නම් දන්නේ ඊට පස්සේ දෙවෙනි කෙල්ලත් විවාහ කළා දුන්නා තුන්වෙනි කෙල්ලත් විවාහ කළා දුන්නා ඔය විදිහට අවුරුදු 7ට දරුවෝ 7 දෙනා විවාහ කළා දුන්නා මඟුල් තුලාවලටම මැරුණා හත්වෙනි අවුරුද්ද වෙනකොට ලොකු කෙල්ලට දරුවෝ දෙන්නයි දැන් පොඩි දරුවෝ හදනවා හැම ගෑන් ළමයි 7 දෙනාටම දරුවෝ 3 දෙනා ගන්න දවසක් මේ දෙන්න දෙමළෝ ඉන්නකොට ලොකු ආර්ථිකයක් නෑ සිටුවරේ නෙවෙයි ගොවිතැන් කොළ හරක් ටිකක් බලාගෙන හේනක් කොටාගෙන ඉන්නේ මෙන්න ලොකු දුව දවසක් ගෙදරම දරුවෝ ටිකත් එක්ක බෑ මේ මිනිහත් එක්ක ඉන්න නම් බෑ මං ගෙදරින් බාර ගන්න නම් බාර ගන්න නැත්නම් මැරෙනවා මේ දරුවෝ 3 දෙනාත් එක්ක පයින්නවා මං ගඟේ මුඳි කියලා ওই পানিන්නේ දවසක් අපි මම කන්තේ ඉන්න කාලේ එක අම්ම කෙනෙකුයි මොකද්ද ඒකකට දරුවෝ දෙන්නත් එක්ක පැන්නනේ අර මොකද්ද අර කෝවිලි මුන්නේස්වරෙන්ද කෝනිස්වරෙන්ද ඒ කියන්නේ කෝවිල තියෙන මුහුදයිනේ ගල් පර්වතයක් ගොඩ තියෙන මේ මේ පැත්තේ මුහුද මෙතන උඩරින් ගිහිල්ලා පැන්නා පැන්නනකොට මේ ඒක මෙහිම ගල් ටික තියෙන්නේ මෙයා හිතුවට වතුරට වැටි කියලා වතුරට වැටුන්නේ නැහැ ගල් වල වැදිලා කුඩු වෙවි ගියා ගල් වල වැදිලා කොඩුනේ දරුවෝ දෙන්නම ඉතුරු සසර අම්ම ඉතුරු නා දැන් විඳවන්න අපි හිතලි වන්නේ වෙන්නේ ඊට පස්සේ නෝයි කන්තලියම එක ගමක අපි ඉන්නේ වැවක් අයිනේ දවසක් හොඳ සද්දයක් එන්න බාන්න වැව අයිනේ කවුද වැවට වෙච්චලා වැසිලා නෙවෙයි චූටි බබෙකුත් වඩාගෙන ආච්චි කෙනෙක් මැවට පැනලා කෙල්ල ආච්චි ගැඟ හූරලා ඒ කියන්නේ කෙල්ල හූරලා ආච්චි ගැඟ ඒ කියන්නේ යන්න බෑ කියලා බලෙන්ම ඇදගෙන ගිහිල්ලා පැනලා තියෙනවා බලන්න ආච්චිට ණය ගෙවා ගන්න බැරි ණය කීයද කියලා අහනකොට රුපියල් 5000 දුකේ මම ඇහුවා මල ගෙදරට මිනිස්සු කීයක් ඇවිල්ලා හිටියද කියලා 10000ක් විතර මිනිස්සු ඇවිල්ලා හිටියලු මං කෝ ඔය ආපු 10000න් එකෙක් 750 ගානේ දීපිය
මැරුණාට පස්සේ හායි හොයි ගාගෙන එනවා ජීවත් වෙනකොට නෑ දොස් කියන විදියන්නේ ඔහුම තමයි සංසාර ගමන යන්න තියෙන්නේ ඔහුම තමයි යන්න තියෙන්නේ ඊට පස්සේ ඔය වගේ තින් දුක් ගොඩාක් තියෙනවා මිනිස්සුගේ ජීවිතවල එක එක්කෙනාගේ තියෙනවා පොත් ගණන් ලියන්න දුක් තියෙනවා මේ මේ මිනිස්යාගේ දුක ඊට පස්සේ දැන් මොකද උනේ ලොකු දුවා මාස දෙකයි දෙවෙනි කෙල්ලත් ආවනේ සත්‍යම කතාව අද කාලේ නම් ඔය වගේ මිනිස්සු අතෑරලා ගෙදිට කෙල්ල වෙනකොට එක කෙල්ලගේ දුක ඉවසයි දෙන්නේ කිව්වසයි තුන්වෙනි කෙල්ලේ ගෙදිට නු අම්ම තාත්තා මැරෙන වහකාන අද කාලේ ඉවසන්න බෑ දරාගැනීමේ ශක්තිය නැහැ දරාගැනීමේ ශක්තිය නැති මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ විපාක පොඩි දෙයින් මානසික වැටෙනවා දැන් ඔය ඉගෙන ගන්නව නේද ළමයි මානසික ශක්තිය නේ පොඩි දෙය මානසික වැටෙනවා මට මතකේ හැටියට මමත් කියන්නේ මම අපිත් එක්ක විභාග ලියපුවා ඒ ඕලෙව තමයි කිටියා හරිම දක්ෂයි ඉතින් ගෙවල් වලින් කොහොම හිතුවා හිතුවා කියන්නේ හිතන්න දෙයක් නැහැ ඒ ළමයාට තොල සලෝක පමණින් මතක හිටිනවා ලියන්න හරි දක්ෂයි කරුණු ලියනවා හිතා ගන්න බෑ විභාග ලියුවා ඒ ඕලෙව ඒ කාලේ සබ්ජෙක්ට් 10ක් තිබ්බා ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ සතුටින් හිටියා ඒ කාලේ තමයි ඔය මේ ආවේ කලින් මේ කම්පියුටර් රිසල්ට් දෙනවා මේක දැන් රිසල්ට් ආවා කියලා ආරංචිට දැන් ගියා ඉන්ටර්නෙට් එකෙන් බලන්න කොල්ලා රිසල්ට් එක බලන්න ගියා ඒ අතර W එකක් දැන් ඉතින් එහාට රිසල්ට් පේන්නේ නැහැ W එක පේනවා උන්ටටම මියා ඔයාලගේ වචනිකුත් අප්සෝට් හොඳටම අප්සෝට් වුණා ඊට පස්සේ ගෙදර ගියා කර්මී කියන්නේ ගෙදර හිටියේ නැන්නේ කවුරුත් ගෙදර හිටියේ නැහැ හිතුවා දැන් අම්මට කොහොමද කතා කරන්නේ තාත්තට කොහොමද කතා කරන්නේ මට නම් බෑ මගේ රිසල්ට් එකකින් W එකක් තියෙනවා කියලා කියන්න බෑ වසකුප්පිය තිබ්බා නම් දීවා කියන්නේ A9 ඒ රිසල්ට් එක පහෝදා ඉස්කෝලේට රිසල්ට් ආවා ඒ 10 දැන් කොහොමද ඒ වලින් පුළුවන්ද මානසක් ගැන හිතන්න ගුණවත්කම් ඉන්නේ දක්ෂතාවයෙන් හොයන්න බෑ සත්පුරුෂකම් කියන්නේ පුදුමයක් අද ඉස්කෝල වල ගුරුවරුන්ට ළමයි කොච්චර මේ ගුරුවරුන්ට ගහන්නත් බෑනේ අද කාලේ මානවයිතික වාසිකම් ඒකද කියන්නේ human rights කියලා නෝ අද බෑ හම්මෝ අපිට කොච්චර ගහලා තියෙනවද අද බෑ අද ගුරුවරයාගේ කනට ගහලා ඉන්ටර්නෙට් එකෙන් පොත් බලලා විභාග කරන්න පුළුවන් ඉහළට මියන් පුළුවන් දක්ෂතාවය හොයන්න බෑ සත්පුරුෂකම මේ කතාවෙන් හොයන්නත් බෑ දක්ෂකම මේ සත්පුරුෂකම ඔයාලා වුණත් අපි මේ බණ කියනකොට මේ ධර්මයේ සුන්දරයි කියලා හිතන්න ඒ වගේම මේ ධර්මයේ මනාව විස්තර කෙරුණොත් මිහිරිව විස්තර කෙරුණොත් මේ හාමුදුරන්ට ධර්මයේ විස්තර කරන හැටි හොඳට උගන්වලා තියෙනවා කියලා හිතන්න කතා කරන්න පුළුවන් කම කාටවත් තියෙනවනේ කරුණුගුණ කරන්න පුළුවන් කම කාටවත් තියෙනවද ඔය විහිළු කාලේ කොච්චර මේ ප්‍රසිද්ධ වෙලා තියෙනවද එක දිගට එනවනේ මේ මොනවද කුණුහරුප ටිකක් එනවනේ එක දිගට
කොහෙන් කියනවද දන්නේ මොකක් කිව්වත් ඒකට එකක් කියනවා දක්ෂතා සත්පුරුෂකම කියන එක පුදුම එකක් සත්පුරුෂකම කියන එක ඒක කොහොමද පිටින් බලන්නේ කියලාත් මට නම් හිතා ගන්න බෑ සත්පුරුෂකම කියන එක ඒකයි ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕන ගුණ ධර්ම දැන් මානසිකව දරා ගන්නට දැන් අපි කියවකෝ දැන් ඔන මම දැන් මෙහෙම බල කියන කියලා ඔන මම මොකක් හරි කියපු වචනේ අපි කියවකෝ අප්සොට් කිව්වා කියලා අපි ඔන මම දැන් ලංකාවට ගිය ගමන් ලොකු ස්වාමීන් වහන්සේට කවුරු හරි කියලා මේ හාමුදුරුවෝ අන්න පිටරට ගිහිල්ලා ඉංග්‍රීසි කිව්වා හොඳටම අප්සොට් මෙහෙම කියලා ඇවිල්ලා කිසිම නැහැ නේද ඉතින් මට පොඩ්ඩක් ආදරෙන් කතා කරන්න තිබ්බනේ මං යන්න යන්න ගිහලා කොහෙවත් ඉන්නවා ඉඳලා චන්ද්‍රම්මගේවත් ටෙලිෆෝන් නම්බර් ඉල්ලගෙන අම්මා මෙහෙමයි බණ කියලා 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 ආව සෙනසිල්ලක් නැහැ කොහේ හරි ආයෙක ඉන්න පොඩි කුටි කබලක් හදාගන්න ඔන්න කියා ක්‍රේවන් කියලා ඉතින් ඔන්න මං කිව්වා කියන්නක දැන් මෙහෙම ඔයාලා කල්පනා ඒ සත්පුරුෂකම කියන ගැන හිතන්න දැන් අපි ඇත්තටම මේ තරුණයෝ දහහන් මෙහෙම මහාන වෙන්නේ චතුරාර්ය සත්‍ය කතා කරගෙන ගොඩාක් මිනිස්සු ළමයි මහාන කරන්නේ කේන්දරේ හතර කේන්දරේ පාලුන කියලා. අම්මලාම කියනවා මේ දරුවට මේ දවස්වල අපලයක් තියෙනවා ඒ සිවුරක් දාලා පස්සේ සිවුර අරවමු කියලා. ජවලලින්ම කියනවා තුපි මහාන වෙලා ඉගෙනනවා තරයු කියලා. එහෙම තියෙද්දී තරුණ පිරිසක් මහාන උනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා කරපු නිසා. කැම්පස් එක කොච්චර නීති තිබිලා කොල්ල කාලෙන් කාලෙට ගහ ගන්නවා මෙතන තරුණයෝ 1000ක් ධර්මයෙන් ඉක්මන එක ගුරුවරේ තුර උදාහරණයකට මම ගත්තොත් මම මහාන වෙන්න එනකොට එතකොට එනන් ගුරුවරයාගෙන් ධර්මය අහලා හිත පහදවාගෙන ආවේ මං එනකොට ඔයාව මහාන කරන්න ගන්න බෑ කිව්වනේ දැන් මං පැවිදි වෙන්න ආපු දවසේ මං වැදලා කිව්වා මම මහාන වෙන්න ආවි කියලා. ආයෙන හොඳයි උන ළමයි ඉන්න තැනක් තියෙනවා ඉතින් ධ්‍යාන කරගෙන. නම ඇහුවේ නෑ. මේක හොරෙද්ද මොකෙද්ද මොකවත් නෑ. එදා මාව හරවල යන්නේ නෑනේ. ලංකාවේ උතුම්ම ස්වාමීන් වහන්සේ වදම්මලා මහාන කම දුන්නා. උපසම්පදාව දුන්නා. දැන් මට නම් අවංකව මට තනි කර පාලි කියවලා පාලි වල අර්ථ වැරදෙන්නේ නැතුව ගන්න මට බෑ. මං නම් කොහොමදවත් බෑ. එතකොට ලොකු ස්වාමීන් වහන්සේගේ පරිවර්තනින් වචන බල්ලා තමයි පාලි බලන්නේ. ඊට පස්සේ තමයි වචන හිතට හුරු කරගන්නේ. මේ නිවන් මාර්ගේ කොහොමද පටන් ගන්න කියලා ඔක්කොම නිතර නිතර අවවාද කරන්න උන්වහන්සේ. නොමඟ යන්න දෙන්නේ හිත. ඉදිරි එහෙම කළා උපසම්පදාවකුත් දීලා බණ කියන්ට උගන්වලා බණත් කියන්නේ කියලා ඉස්සරහට යවලා නොන්දෙන් රටෙන්ට අවසරක් දීලා මේ පිනුත් කරගෙන ඔය ටික ඔක්කොම කියපු ගුරුවරයා මම බණ කියලා ගියාට පස්සේ නියමයි කියලා වර්ණනා කරන්න ඕනේද?
එහෙමනේද? ඔයාලම දරුවෝ හදලා ඔයාලම දරුවෝ පෝෂණය කරලා ඔයාලම ඉස්කෝලේ යවලා ඔයාලම වර්ණනා කරනවා නම් මොකද්ද? ලීසිනේ. ඇත්තටම කණින් අල්ලලා කනට ගගහ මේ පාරේ ඇදගෙන ගියත් ගුරුවරු අපිව නයිවන්ට බෑ. මෙච්චර දවස් ගාන බන කියපු පින ඉපදුනේ කවුරු නිසාද? ඔයාලා මෙච්චර දවස් ගාන බන අහපු පින ඒකනේ. දැන් ඇත්තට මෙහි ආවා කියලා මේ එහෙමේ යන්නවත් වෙලාවක් නැහැ. ආවා ඔය මේ මේ ටවුන් එකේ දවස් දෙකක් විතර පොඩ්ඩක් අපේ ගියා. ඒත් වරුවා ගිහිල්ලා පොත්පත් බලාගෙන මේ වන්දනමාන කර කර හිටියේ බණ කී කියා. එතකොට අමුතු ආසාවක් ඇති වුණේ නැහැ. මොකද අපේ ගුරු ස්වාමීන් වහන්සේ කොහෙවත් ගියාම ධර්මයට මුල් තැන දෙනවා මිසක් අනිත් ඒවාට මුල් තැන දෙන්නේ නැහැ. එතකොට අපිට ඒවා හිතනකොට ලැජ්ජ හිතෙනවා. ගුරුවරයා කොහොමද, ගෝලයා කොහොමද කියලා. ඒකයි. ඔයාලගේ කෙනෙකුට කවුරු හරි කතා කරලා ලොකු ස්වාමීන් වහන්සේ ඔයාලා අසපුර මෙහෙම සද්දයක් දානවලු සෙල්ලම් කරන්න එපා කියලා කෝල් එකක් දුන්නොත් එහෙම හොඳයි. හිටපන්කෝ. ලෝකේම බැනුම් අහලා අහලා ඒ ඔක්කොම ඉවසගෙන බුද්ධ ශාසනය ඉස්මතු කළා. මහමෙවුනාවෙන්ම ගෝලියෝ පිටට ගිහිල්ලා මහමෙවුනාවටම බැන්න ගැරිහුවා. ඒ ඔක්කොම උන්නා ඉවසගෙන හිටියා. වෙහෙර විහාර හදනකට බැන්න දොස් කිව්වා. ඒ ඔක්කොම ඉවසගෙන හිටියා. තමන්ගේම කීකරු ගෝරයෝ අපවත් වුණා. උනාසි ජීවමාන ඉදින්දීම කීකරු ගෝලෙව අපවත් වුණා. ඒවත් ඉවසගෙන හිටියා. දහස් ගණන් මහන වෙද්දී එක්කින දින සිවුරෙල් ලක් ගියා. ඒවත් ඉවසගෙන හිටියා. තමන්ගේම බණිගෙන ගත්ත ගෝලෙව අපි ඉගෙන ගත්ත කන්නේ කියලා කිව්වා. ඒවත් ඉවසගෙන හිටියා. ලෙඩ දුක් හැදුනා. ඒවත් ඉවසගෙන හිටියා. ඊට පස්සේ වේර විහාරයකට වඳින්න ගියත් ඒක අල්ලගන්න ගියන් කියලා බයිනවා. ඒවත් ඉවසගෙන හිටියා. හැම දෙයක්ම ඉවසගෙන ඉන්න ඒ ගුරුවරයා අපිට මොනවයි කිව්වොත් අපිට ඉවසන්න බෑ. එපමණකින්ම ගුරුවරයා ගෝලයයි අහසට පොළොව වගේ පිටින් යන්න බෑ. ඒ දරාගෙන ඉන්න අසපු කීයත් කී දෙනෙක් ධර්ම විනය ගැටලුවද? බාහිරින් එන බලවේග සෑම දෙයක් මැඩ පවත්වාගෙන දරාගෙන ඉන්නවා කියන එක අද කාලේ හැටියට පින්වන්තෙක්ගේ දරාගෙන ඉන්නක් අපි දැක්කේ අපි ලොකු ස්වාමීන් වහන්සේ. පැහැදිලිද? ඒක පුදුම දෙයක්. මෙහෙම හිතන්නකෝ. ඔන්න තාත්තා දුක් විඳ විඳ, අම්මා දුක් විඳ විඳ, ගෙවල් දොරවලුත් හදාගෙන, දරුවොත් හදාගෙන ඉන්නවා. ඉඳලා දරුවෝ ටික ලොකු වෙනවා. ලොකු වෙනකොට එක පුතේ කල්පනා කරනවා, ඔච්චර දේවල් අදින්න මට නම් මේ තාත්තා අදින ඇදිල්ල මට නම් අදින්න බෑ. ඊළඟට දැන් සමහරකට තාත්තට ඊට වැඩි ඕක මෙහෙමයි කරන්නේ කියලා අපි කියනවා. ඒතකොට ඒ ඊට වැඩි ඕයිට ඔක්කොම අතහැරලා මෙහෙම කරන්න කියලා. ඒතකොට තාත්තගේ ක්‍රමයක් තියෙනවා මේකට කරගෙන යනවා. අපි කියන දේ අහන්න. ඒතකොට දැන් දරුවෝ කියන දේ දෙමාපිය අහන්න ඕන කියලා මෙයා කල්පනා කරනවා. සැනසිල්ල ඉන්න නම් අපි මේ කලාතුරකින් මනුස්ස ලෝකෙට ආවේ සැනසිල්ල ඉන්න ඕනේ. ඒ නිසා තාත්තා අදින බරක් ඇදගෙන ගියද මම පොඩ්ඩක් පැත්තකට වෙනවා කියලා එක පුතෙක් පැත්තකට වුණා කියලා කියන්නකෝ. හිතන්න
එකපොතේ කල්පනා කරන තාත්තා ගොඩාක් බර අදිනවා. අනේ මේ තාත්තා අදින බරට පොඩ්ඩක් හරි උදව්වක්. හිතා ගන්න බෑ තාත්තා කරන දේවල්. පොඩ්ඩක් හරි උදව්වක් දෙන්න ඕනි කියලා ඔයා අඬාගෙන දොඩාගෙන තාත්තා ළඟ ඉඳලා ඔකට පොඩි සපෝට් එකක් දෙනවා. ඒ තාත්තගේ ඇත්තම පුතා කවුද? දෙවිනියා. මැරෙනකොට සැනසිල්ලේ මැරෙන්න පුළුවන් කොයි පුතාටද? මෙහෙම හිතන්නකෝ. මේ බර වගකීම් දරනවා කියන එක දුකක්. තවත් කෙනෙක්ගේ බරක් අපි ගන්නකොට අනිත් එක්කෙනාට මොකද ලැබෙන්නේ? සැහැල්ලුව දන් දුන්නාට පස්සේ විපාක විදිහට මොනවද ලැබෙන්නේ? සැහැල්ලුවම. මං කියන එක තේරෙනවද? දැන් ළඟදී අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ අනේ මේ මහාන කරන්නත් බෑ කියලා හිතෙනවා කට්ටිය. ඒත් මහාන වෙන්න හිතෙන අයිතිදී මහාන වෙන්න කොහොමදත් හිතෙනවා. ඔය කොයි හරි ගිහිල්ලා මහාන වෙලා ජීවිතය වරද්දගෙන අපායටවත් යටි පව්. ඒ නිසා මහාන කරමු කියමු. සතර අපාය වෙටි කියන. ඒ නිසා හොඳට කල්පනා කරන්න සත්පුරුෂකම කියන එක. කියන්න උත්සාහ කළේ අද කාලයේදී අපේ ලොකු ස්වාමීන් වහන්සේ දරා ගැනීම ශක්තිය හිතා ගන්න බෑ. ඇත්තටම අපිට අපේ දරා ගැනීමේ ශක්තියයි ලොකු ස්වාමීන් වහන්සේගේ දරා ගැනීමේ ශක්තිය තින් ගන්නට අහසට පොළොව වගේ. ඒ වගේ අර කෙනා දරාගෙන හිටිය අච්චර දුක් ගොඩක් අර දරුවෝ හත් දෙනාම ආවගේ දර පැතු දෙතුන් දෙනා ඉදින් කොහොමද දරාගෙන හිටපු එක? කර්මයට කුරහන් ටිකක් හේනේ දැම්මා වැස්ස නැතුණා. ඕන වෙන දේවල්. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඉන්නකොට ඕන අර ගෙදර ගෑනු කෙනා කෑ ගහනවා මේ වීවරයි අටුවේ වීවර වෙලා. ඊට පස්සේ නිදාගන්න ගියා මේ මිනිසයා. නිදාගන්න බෑ. ඒ ගෙදර ගෑනු කෙනා පින්වත්නේ පැදුරවත් අවුට දාන්නේ. මිනිස්යාගේ ඇඳුම හොදන්නේ නැති ගෑනු කොච්චර ඉන්නවද? අහවල් එක්කට බැඳලාද කියලා හිතෙනවා. මොකද්ද මේ පෞල් ජීවිත කියලා හිතෙනවා. මිනිස්යාට ඒ කාන්තාවට ගෞරවම වෙච්ච දෙයක්. ඒක කාන්තාවගේ වගකීමක්. මනුෂ්‍යයෙක් උදව් කරලා ඇඳුම් ටික හොදා ගන්නවා කියන එක යාගේ දෙයක්. නමුත් ඔයාම හොදා ගන්න ඔයාගේ ඇඳුම් කියලා ඉන්නවා නම් යම් ගෙදරක පින්වත්නි පාපයක් ඒක. දාස බිරිඳ දෙව්ලෝ යනවා කියනවනේ වෙන පින් නොකලත්. ස්වාමි බිරිඳ ඒ කියන්නේ එයා ලොක්කවගේ ගෙදර ඉන්නවා. ඒකන ඒකව මුල් කරලා නිරයනවා කියනවා. ඒකයි මේ ගෙවල් වල සද්ද බද්ද එපා කියලා අපි උපකල්පනය කරලා කියන එකක් නෙවෙයි බුද්ධ දේශනා. මේකේ පැදුර දාලා නැහැ නේ අවුවට. ඉතින් මාස 6ක් පැරණි පැදුර නිදා ගන්න ගියට පස්සේ මකුණු කනවා. අරේ ටැම්බරෙනවා මෙහෙ ටැම්බරෙනවා. ඉතින් මේ ඉන්නවා. එළි වෙන ජාමෙට ඇඟේ අමාරුවට නිින්ද යනවා. සැනසෙල්ලක් නැහැ. ඔන්න ඊළඟ එක. යාන්තම් එළිය වැටිගෙන එනකොට අර මූණේ ලප තියෙන කළු රෙද්දකින් ඔළුව වහගත්ත ගෙදර ගෑණි ඇවිල්ලා පයින් ගහලා කතා කරනවා නැගිටපිය කියලා. ඉතින් අර මනුස්සයෙක් නොදකින් කියන නැගිටිනවා. මනුස්සයෙකුට අද කොහොමද නීතිය කන පිට හැරිච්ච හැටි? කාන්තාවට ගැහුවොත් හිරේ.
එක මෙහෙම වෙන්නේ කාන්තාවට ගෙවුවොත් හිරේ කාන්තාව පිරිමියාට ගෙවුවොත් නිරේ මොන නීතිය ඉතින් ඒ නිසා ඔන්නම ලෝකයක් ඉතින් මේ මිනිස්සු උදේ නැගිටලා මෝන හොදන්ට එළියට යනකොට නායකාර වෙනවා එයි මේ කී දෙනෙක් නඩත්තු කරන්නද ණය අරන් යාන්තම් ගවපට්ටි තියෙන කිරි ටිකක් දොලා වෙහි ඉන්නවා දවසක් යනකොට හරක් 14 දෙනෙක් නැති වෙනවා හොරු වරන් ගිහිල්ලා හරක් 14ක් මම මේ කියන්නේ සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාවේ නම බහුදිතු සූත්‍රය බොහෝ දුවල ඉන්න තාත්තගෙන අදාළ දෙසම හතර මුචිර දුක්ඛන්දරාවක් නැන්නු අපිට ඊට පස්සේ දවස් 6ක් හෙව්වා කොහෙලා වෙලා 7 වෙනි දවසත් හොයාගෙන යනකොට මහවණී දුක් දුරු කරන මුනිවරයා ගහ මුල වැඩි ඉන්නවා භාග්‍යතුන් වහන්සේ භාවනාවෙන් ඉන්නේ net සංගල පියවාගෙන දැක්කාමයි සැනසෙල්ලින් ඉන්න මිනිස්සෙක් ඇයි හැම තැනම තියෙන්නේ ඇවිලිලා ඇයි ඉතින් හරිනේ මේ මිනිස්සයා ගෙදර ගියත් ගෑනුගේ මූණම මූණෙම ලප තියනවා කියලා කිව්වන්නේ සෙනසුරු අපල ඊට පස්සේ කෙල්ලෝ දැන් ඇවිල්ලා ඒ දරුවෝ දෙතුන් දෙනා ඉන්නවා මිනිස්සයා දාලා ඇවිල්ලා ඒතර කෙල්ලෝ hinaවේ නේද ඒත් එල්ලගෙන පොඩි ළමයින්ට ප්‍රශ්න උන්ට තේරෙන්නේ උන්ගේ සතුටක් නැහැ සතුටක් තියෙන්නේ නායකයෝ ආයේ ඉන්නේ මොන ගෙහින්ද එතකොට සතුටක් නැහැ ඉතින් හිතන්නකෝ සැනසෙල්ලින් ඉන්නේ එකම මොහොතේ දැක්කේ ඒම ඉඳගත් ළඟට ගිහිල්ලා ගිහිල්ලා කිව්වා ඔය මොහොනේ හැටියට නම් දැන් භාග්‍යද නැන්සේ භාවනා ඉන්නේ ඔය මොහොනේ හැටියට නම් දරුවෝ එක්කෙනා දෙන්න ඉන්න දුවරු 7 දෙනෙක් නෑ ඔබ වහන්සේට ඊට පස්සේ ඔය මොහ මණ්ඩලයේ හැටියට නම් විවර විචාටුවක් නෑ එකත් එකටම ඔය මූණේ හැටියට නම් කළු රෙද්දකින් ඔළුව වහගත්ත ඒ වගේම මූණේ කළු ලප තියෙන ගෙදර උන් දැකිනෙක් ඔබ වහන්සේට නෑ ඔබ වහන්සේට නායකයෝ නෑ පරණ පැදුරකුත් නෑ ඔය මූණේ හැටියට නම් හරක් නම් ඇති කරලා නෑ කියලා වැඳලා කියන මේ ඇස් වලින් කඳුළු වැටෙනවා දුක කියන්ට වෙලාවක් ආවා කොච්චර හිර කරගෙන හිටියත් දුක කියන්ට වෙලාවක් ආවොත් ඒ දුක ඇස් වලින් පයින් එළියට ඕනම කෙනෙක්ගේ අපි සරණගේ බුදුරජාණන් වහන්සේට තියෙනවා ආනුභාවයක් නිස්සංගල විවර කරපු සෙනෙහ එතෙක් සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම දන්නවා බුදුරජාණන් වහන්සේ වදාලා ඕ බ්‍රාහ්මණේ මට නෑ වෙහි දරුවෝ ඔය හරක් ඔය ඔය කියපු දුක මට නෑ කිව්වා මං සැනසෙල්ල ඉන්නවා කිව්වා ඔය සැනසෙල්ල ස්වාමිනේ මට දෙන්න පුළුවන්ද කිව්වා මේකේ පිරිසිදු ශ්‍රේසන් ධර්මයක් තියෙනවා ඒ ධර්මයේ හැසිරෙන්න කිව්වා ස්වාමිනේ මාව මහත කරගන්න කිව්වා පැවිදි කරන්න කිව්වා උපසම්පදා කරන්න කිව්වා භික්ෂු වෙන්න කිව්වා අර කේසරේ වතුර දාන්න නම් පැවිදි වෙන්න ටික කරයි අරහත් වේදපත් වුණා රහතන් වහන්සේ නම හිත හදා ගන්න දක්ෂයි කිව්වේ ඔයාලා නම් අරුන්ට යන කලදසාව ඒ ගෙදර ගෑනේ ඉන්නවා දරුවෝ ඉන්නවා අපි හිතුවට ඔය අපි නැති වුණොත් ඔක කෙරෙන්නේ නැහැ කියලා කෙරෙනවා යසට ඉන්නවා දැන් ඔයාලා කියනෝනේ අපිට මේ සත්‍ය භාවනාවටත් යන්න බෑ මේ ගෙවල් වල තියෙන වැඩත් එක මොන මැරුණත් මැරුණත් යසට ඉන්නවනේ ගෙදර මිනිස්සු යසට ඉන්නවා අපි අපිටයි එතන අතාරින්න බැරි අපිට යතරින් බැරි
එදා ඒ තීරණේ ගත්තේ නැත්නම් මුන්දත් සංසාරේ නිදහස් වුණා. අර කෙල්ලෝ ඉතින් සසිරේ කරපු දෙයට යසට ජීවත් වුණා. මැරුණා කියලා නෑ කොතනක. ඉතුරු හරක් ටික බලාගෙන තාත්තා ඉතින් නෑ තමයි ඉතින් ඔයච්ච කර්මිට ඔකත් හොඳයි කියලා. මේ යසදී කියලා කෙල්ල ටික. ඉතින් ඒ නිසා කොහොම හරි ජීවිතේ ගැට ගහ ගන්නවා. අපි හිතන්නේ අපි නැතුණොත් මොනවක් කරගන්න බැහැ කියලා. අපි පාටු හිත. ඒ නිසා දුක් කරදර මැදින් තමයි යන්න තියෙන්නේ. දුක් කරදර මැදින් යන්න තියෙන්නේ. ඉවසාගෙන ඉවසාගෙන සත්පුරුෂ වෙලා යන්න ශ්‍රද්ධාවෙන් පටන් ගන්නට කල්යාණ මිත්‍රයන්ට ගරු කරන්නට ඒ විදිහට ඒ ධර්ම දිනු කර ගන්නට ඕන. තවත් තියෙනවා කල්යාණ මිත්‍ර අහිමි වෙන එකක් තියෙනවා. මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් මේ කියන්නේ ඒ තමයි ගොඩාක් ඔයාලගේ ගෙදරින් ඔයාලගේ පුතෙක් ඔයාලත් එක්ක තරහ වෙලා ගියා කියන්නේ ඔක්කොටම. ඉදිරි වෙන ගෙදරින් යා බාර ගන්න. බයරන් කියන කමන්නේ පුතා උඹට අපි කන්න බොන්න දෙනවා උඹ බය නැතුව හිටපන් කියලා කෙනෙක් තියාගන්න. ඊපස්සේ ආය එයාට ඉන්න තැන දැන් රැකවරණයක් තියෙනවද නැද්ද? එයා ආය අම්මා තාත්තා ගාවට එනවද? නැහැ. ඊට තව ගෙදරකට යනවා. යනකොට ඒ ගෙදරින් කියනවා හරි ආපු එකට දැන් ආවෙනවා. දවස් දෙකක් ඉන්න දීලා කන්න බොන්න දීලා පුතා මෙහෙමයි දෙමව්පිය උඹලා දුකසේ හැදුවේ. ඒ නිසා මෙහෙමයි මෙහෙමයි කියලා කරුණ තියලා ගිහිල්ලා බාර දෙනවා. කවුද සත්පුරුෂ? අවංකම ඔයාලගේ දරුවේ පිටට ගියාට පස්සේ කෙනෙක් රඳවා ගන්නවා ඔයාලම බලන්නේ නැද්ද මුන් අසත්පුරුෂයි ඒ දරුව රැඟ මේ අපි ළඟට එන්න දෙන්නේ නැතුව තියාගන්නවා. ඔව්ද නැද්ද? ඒ වගේ මේ අද කාලේ බුද්ධ ශාසනයේ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වගේ තමයි අපිට ලැබුණ ගුරුවරයා. ඉදිරි ඔයාලා කාට හරි කෝල් කරලා ඔන්න ස්වාමීන් වහන්සේ නමක් දොස් කිව්වට පස්සේ ඔහේ යන්න ඕනේ කියනකොට තව එක්කෙනෙක් ඒක තමයි උඹලා මෙහෙමයි මෙහෙමයි කියලා එයාව අයින් කරලා එයාටම සපෝට් කරනවා නම් සත්පුරුෂනේ. හොඳම දේ තමයි කරුණ කියලා කියලා කල්යාණ මිත්‍ර ඇසුරට දාන්න ඕන. තේරුම් ගන්න හොඳ උදාහරණයක් කියන්නකො මම කියලා. ඕන මන්ට ආරංචි වෙනවා. මට බෑ මේ මහමෙන්නව ඉන්න මේ ලංකාවට එලා කැනඩාවට එලා මම වෙනස පුදා ගන්නවා. ඔයාලට කීප දෙනෙකුට කෝල් කරලා කියනවා අපිට පුළුවන් උදව් කරන්න. ඒක උන්ද පණ තියෙන කෙනෙක් විදිහට අහන්න ඕන. ඔබ වහන්සේ අර එදා බලන්න මොකද්ද කිව්වේ? අද කාලේ සත්පුරුෂ ඇසුර සත්පුරුෂයලකට කිට්ටු කරන්න ඕන. එතකොට සසරේ කල්යාණ මිත්‍රයෝ අහිමි වෙන්නේ නැහැ. තමන් ඔබට යනකොට කොහොම හරි කවුරු හරි කල්යාණ මිත්‍රයා ගාවට දානවා. ඒ තමන් සංසාරේ සත්පුරුෂයන්ගෙන් අනිත් අය වෙන් කළා නේ. ඒකයි මෙහෙ තියෙනවා. මෙහෙ ධර්මයේ අහද්දි වෙන කොහේ හරි සමයමක් අහලා මෙහෙට එනවා. ඔයා අර බණ ඇහුවද? මේකාන්ද සත්පුරුෂනේ අහිංසක මිනිස්සු පව් කොනක් පොටක් නොපේරෙන සංසාරයේ අද්දි එක එක බණ අහලා හිටපු අපි යාන්තම් පිළිවෙලකට බණ ටිකක් අහන්න ඇහැදුවා විතරයි කොහෙන්ද කෙනෙක් කඩාගෙන පාත් වුණා. ඒක කියන්නේ මරාලයක් කඩා පාත් වුණා. එතකොට ශ්‍රී සද්ධර්මයෙන් ඈත් කරපු පාපය රැස් කරගන්න ලේසිනේ. ඒකයි මෙතෙක් කරපු ධර්ම දේශනා කෙටි කරලා පිරිසිදුම කරපු දේශනාව. පිරිසිදු කියන්නේ සංක්ෂිප්ත දේශනාව ඊයේ රාත්‍රී. ඒකේ මෙච්චර කාලෙක ඉඳලා ගත්තොත් ඔක්කොම එක සූත්‍රයක් තිබ්බා. එනිසා මේ සූත්‍ර දේශනාව
සීකර ගන්නට ධර්ම සාකච්ඡාවට පෙර සූත්‍ර කරුණ ඒ කියන්නේ මේ 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 වෙලාවෙත් නිකන් අපි කියන්නේ මේ වෙලාවෙත් සූත්‍ර දේශනාවකින් ඔයාලට ධර්ම දානයක් දෙන්න මම පළමුවෙන්ම මේ සූත්‍ර දේශනාව කළේ ඔච්චරයි සූත්‍ර දේශනාව සූත්‍ර දේශනාව ගන්නේ ඒ කාලේ නිවන් දැක්ක ගොඩාක් අය දුක් කරදර මැදින් ගිය අය 70% දුක් කරදර මැදින් තමයි නිවන් ගියේ ඒ කාලෙත් එහෙමනම් අද කාලේ සුවසේ ධර්මය අවබෝධ කරනවා කියන කඩුවයි ඒ කියන්නේ ඒක සුවසේ ධර්මය අවබෝධ කරන්න ගියේ රජවරු සිටු මැතිවරු ඒ කාලේ අද එක ඇමති කෙනෙක්ගේ එක mantri කෙනෙක්ගේ පුතේ මහනලා ඉන්නවද කාමයට මව් වෙනවා කාමයට මව් වෙනවා අර දුක් විඳලා ওই දුක් විඳින අය අතරින් තමයි ওই කෙනෙක් එන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා ඒකයි ප්‍රශ්න සද්ධානු තථාගතස්ස බෝධින් ඒකේ හරි වචනේ නම් සද්ධාති තථාගතස්ස බෝධින් ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නවා කියන කෙනේ සද්ධාව කියන්නේ එතකොට මේකේ කියලා තියෙනවා එතන නිවන ගැන බුදුරජාණන් වහන්සේ වදාලා යම් ගිහි ආර්ය ශ්‍රාවකේ මෙම සංකල්පනාව ඇති කරගන්නේ කෙසේද මෙම සංකල්පනාව ඇති කරගන්නේ කෙසේද තථාගත බුදුරජාණන් වහන්සේලා යම් විරාගයක් නොයල්මක් යම් සංසිඳීමක් යම් නිවිය ඇයිද යම් සංසිඳීමක් යම් නිවියාමක් ගැන නිවේ දී රාත්‍රියේ කතා කළේ බුද්ධානුස්සතිය වඩනකොට ඇවිස්සුන ලෝකයේ සංසිඳුණාම කියන පීඩා සහිත ලෝකේ පීඩා නැතුව වාසය කරනවා කියන තේරෙනනේ එතකොට ඒක තමයි සරල ක්‍රමේ. ඒ කියන්නේ මේ ප්‍රශ්න වලක් තියෙනවා පටලැවිලි. මේ ප්‍රශ්න දකිනකොට හිතට එනවා. ඒ කියන්නේ ලොකු දෙයක් අල්ලලා කියලා හිතෙනවා. මෙම සංකල්පනාව තමා තුළ ජනිත වී යම් වැඩි යාමක් සිදුවන්නේ යයි වටහා ගන්නේ කෙසේද? ඒක වැටුණා කියලා දන්නවා. මං මගේ හිත එකඟ වුණා නම් මගේ හිත එකඟ වුණා කියලා මන් දන්නේ නැද්ද? දන්නවා. ඒසේ සිදු කරගන්නේ කෙසේද? ඒක තමයි ඊයේ සූත්‍රෙන් කිව්වේ. ස්වාමි පුරුෂ දියණි අතර යම් බැඳියාමක් වැඩි යාමක් එවත් වෙනස් වෙන ජීවිත රටා තුල ගිහි ජීවිතයට යම් බලපෑමක් සිදු වේද? ඒක පැහැදිලි නේ. ඊට පස්සේ ඊළඟට මතක තියාගන්න ඒ ධර්මයේ දියුණු කරනවා කියන එක තමන්ගේ සංසිද්ධිය මිසක් පෞල් බෞල් ඇති කරගන්නේ. ධර්මයේ දියුණු කරගත්තට පස්සේ තරහා යන්නේ අඩු වෙනවා. අඩු කරගන්න ඕන. සත්තු මරන්නේ නැති එක, හොරකම් කරන්නේ නැති එක, වැරදි කාම සෙවණින් වැළකින එක, බොරු කියන්නේ නැති එක, මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැති එක හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න උපකාරයක්ද බාධාවක්ද? උපකාරයක් නේ. මෙතනින් පස්සේ තමයි මේ දෙන්නගේ හොඳම ආදරේ. ඔයාලගේ වචනින් කියනවා හොඳම ලව් එක ඉතනින් පස්සේ. ඇයි සැකනේ? මහත්ය ගැන දන්නවා 500 රකින්නවා. නෝන ගැන දන්නවා 500 රකින්නවා. තහා යන්නේ ඉවසනවා. අම්මෝ සාලි අශෝක කුමාර වගේ. හරි ආදරයක් කරගන්න හොඳට පින් පුරව ගන්නවා. රහතන් වහන්සේලා ගැන ධර්ම දේශනා කරනවා නම් දැනුවත් කරන්න කියලා කියනවා ආසයි මේ රහතන් වහන්සේලා ගැන අහන්න කියලා. අවස්ථාව ලැබෙන විදිහට බලමු.
රතන සූත්‍රයේ ඇසුරින් ජීවිතේ ගොඩනගා ගන්න හැටි ඒක තමයි අපි ඊයේ දේශනාව ආපහු සීකරනද එතකොට ශ්‍රද්ධාව මුල් කරගෙන යනකොට මෙහෙමයි මේ ප්‍රශ්නේ ඉවරිනවා කියලා ගන්නෑ පේසකාර දිනේ බුදුරජාණන් වහන්සේ දැක්කා එක ගමක පොඩි කෙල්ලෙක් ඉන්නවා හරි පින්වන්තයි ඒ ගම හරහා වැදියා මරණය ගැන දහම් දේශනා කළා බුදුරජාණන් මහා කරුණාවෙන් ලෝකේ බලනකොට අර කෙල්ල අවුරුදු තුනක් දැන් හිත හිතා ඉන්නවා මරණය ගැන මරණ අනුස්සතිය ඒ කෙල්ල හොයාගෙනම යොදුන් 30ක් පාගමනින් බුදුරජාණන් සෙවියා ඒ ගමට ධර්මයේ දේශනා කළා ඊට පස්සේ කෙල්ල මරණය ගැන කෙල්ලගෙන් ප්‍රශ්න අහනකොට අවුරුදු 16ක ගෑනු ළමයි පේසකාර දියණිය කියන තාත්තා රෙදිවියෙන් සෝවා වුණා මේ භාග්‍යතුන් වහන්සේට වැඳලා තාත්තට ගිනාපු කෑම එකක් අරන් තාත්තා රෙදිවියෙන් තැනට යනවා තාත්තරෑ ඉඳලා මහන්සිලා රිදිවිල අර මේ වගේ පොල්ලක් දාලා ඒකේ නූල්නි තියෙන්නේ ඒ පොල්ල මෙහෙට ඇදලා මෙතන බැඳලා පොඩ්ඩක් නිඳ ගිහලා අර ගෑන්ලම මෙහින් ඇවිල්ලා මේ කෑම එක බිම තියෙන සද්දෙට අර නැගිට්ටා නැගිටලා කලබලෙට අරක ලිස්සන් ලේන උට අහෙට ඇදලා තිබ පොල්ල කෙලින්ම ඇවිල්ලා අර කෙල්ලගේ ඔළුවෙම වැදුණා එහෙම මැරිලා වැටුණා මේ පැය භාගයකට කලින් සෝවාන් වෙච්ච කෙනෙක් බුදුරජාණන් වහන්සේ සංසාර චක්‍රයේ මැදට ගහන්නේ අපි වටේ පිටේ යනන්නේ අපිට බණ ඇහුවොත් ලෙඩ වෙන්න බෑ බණ ඇහුවොත් අනිත් අය අපිට නිඳා කරන්න බෑ ඇයි අපි ස්පෙෂල් අපි බණ අහනවා ඊළඟට මේ භාවනා කරනවා ඊළඟට පොත් කියවනවා මෙහෙම දල දැන් අපිට මිනිස්සු බනින්න බෑ නින්දා කරන්න බෑ අපි හිතාගෙන ඉන්නවා ඒතර මොකද්ද සංසාර ගැන අපි හැවේ මේ සංසාරේ අනිත් අය නින්දා කරපු නිසාම ගඟේ මුහුදේ පැන්න වාර ගණන් කරන්න බෑ නින්දා වලදී අපි නොකරපු වැරදි වලට කඩුවෙන් අපි බෙල්ල කපපු ආර ගණන් කරන්න බෑ. එහෙම සසර කියන්නේ. තාතර හොඳටම දුකයි තමයි. වාවා ගන්න බැරි දුක දරා ගන්න බැරුව හොයාගෙන හොයාගෙන අර භාග්‍යතුන් වහන්සේ වැඩි යොදුන් තිය මෙහා යනවා පයි. ගිල්ල බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. පැවිදුණා. අරහත් වුණා. ඒකයි ඔයාලගේ ජීවිතවලට එන ප්‍රශ්න නිවන් මාර්ගයට උපකාර කරගන්න අඳුම තරමේ වරදව තේරුම් ගන්න එපා බෝරුවෙක්ගේ නෝනක්වත් තියෙනවා ඇයි කතාවක් බෝරුවෙකුට තරහ මිනිස්සේ වලක් කපලා තිබ්බ බෝරුව එන පාරේ බෝරුව එකට වැටුණා තව අර මිනිස්සේ ඇවිල්ලා බලලා නියම මේ ගණන් වැටිලා තරහ වැඩි කමට අර උඩට වල හාරු පස්ති වෙන පස් දැම්ම යගෙන්ට පස් දාන පස් ටිකේ අඩිය තිය තියා බූරුවක් ගොඩට ඇවිල්ලා අර මනසට පස්ස පැතර දෙකක් දීලා එළියෝ මොලයක් අතේ ඉන්නවට ප්‍රශ්නේ ඉදින්ද දරා ගන්නවා කියන්නේ ධර්මයේ හැසිරීම ප්‍රශ්නේ ඉදින්ද රතන සූත්‍රයේ කී කියා බෝධිනාත් වැඳ වැඳ සේරජනස් වෙන්ද වෙන්ද ඉවසගෙන කාගේවත් දොස් කියන්නේ නැතුව කීකිනයි ಗುಣ තියෙනවා ඒ ಗುಣ සිහි කර කර මේ ගමන යන්න ඕන කීකිනයි ಗುಣ තියෙනවා මේ මයික් එක හදපු කෙනා ගුණයක් තියෙනවා මේ හාමුදුරන්ට බණ කියන්න පහසුවක් හදන්න ගුණයක් මේ ආසනේ පනවන ගුණයක් පෑන් එකක් තියලා ගුණයක් දැන් ඔයාලා කවුරුත් හිටියට
පොල් ගහවලට කතා කරලා ස්වාමීන් වහන්සේ වැඩමන්ට උණු කියලා අවසර ගත්තේ නැහැ. චන්ද්‍රාම වොන්න කතා කරලා යුද්ධ කළා. ඒක ගුණයක්. ඒකට සිහි කරන්න ඕන. දැන් මම මේ ටිකක් විවේකයෙන් දවස් කීපයක් ඉන්නම් කියලා ඉන්න තමයි තිබ්බේ මේ දවස් ටික. ස්වාමීන් වහන්සේ ඉක්මනට මාව ගෙන්නගෙන මේ ජීවනන්ද ස්වාමීන් වහන්සේ දහම් ඉතින් මේ දවස් ටිකේ බණ අහපු පිණිස ස්වාමීන් වහන්සේ නිසා. ගුණයක්. ඒ ගුණ සිහි කරනකොට තමන් ඇතුලේ තියෙන අරුබුද තියෙන මිනිසුන්ගේ ඇතුලේ කුණු කන්දක්. ඒව එළියට දාන්න එපා. ඒව එළියට දාන්න නැතුව වැට ගන්න ගුණ සිහි කරන්න. ගුණ අනිත්‍යයේ ගුණ සිහි කරන්න තමාගේ අඩුපාඩු සිහි කරන්න. මට තවම මගේ තරහ යන්නේ හදාගන්න බැරි වුණා නිකේ. අනිත්‍යයට ඇඟිල්ල දික් කරන තාක්කල් තමාව පේන්නේ. තමන් දිහා බලන්න ඕන. කරදරෙද්දී රතන සූත්‍රය කිය කිය ඉන්න. සත්‍යයකට වතාවක්වත් ගෙවල් වලට රතන සූත්‍රයෙන් 21 වතාවක් පිරිත් කරලා පෙන් ඉන්න. දරුවන්ට පෙන් බොන්න දෙන්න. ඔයාලා කරදරේනකොට බුදු පහන දැල්වලා රතන සූත්‍රයේ සජ්ජායනා කරලා මෛත්‍රී වඩන්න. ආයතන වල ඔෆිස් වල වැඩ කරනකොට සතුරු වෙනවා නම් කිදර ඇවිල්ලා බුදු පහන දැල්වලා රතන සූත්‍රය කියලා අඟුලිමාල පිරිත් කියලා එහා මුල් කරගෙන මෛත්‍රී භාවනාව වඩන්න. නෝනාගේ ප්‍රශ්නවලදී මහත්යගේ ප්‍රශ්නවලදී එහෙම කරන්න බලන්නකො කරලා ඒකාන්තයෙන් සත්‍යයේ ධර්ම පුදුම විදිහට වෙනස් වෙනවා. පුදුම විදිහට වෙනස් වෙනවා. ධර්මයේ බලේ ගිහි අයට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම පිණිස පැහැදිලි කර දෙන්නට අනිත්‍ය දේ දුක් වන අයුරු පැහැදිලි කර දෙන මේ ගෞරවයෙන් ඉල්ලා සිටිමු. බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම විස්තර කරනවා අනිත්‍ය ගැන. කියන්නේ වෙනස් වීම ගැන. අනිත්‍ය ගැන වෙනස් වීම ගැන. අනිත්‍ය වෙනස් වීම තේරෙනකොට ලෝකේ ධර්මතාවය තමයි අනිත්‍ය දේ දුකයි. ඒ බුද්ධ වචනේ අදාහගෙන ඉන්නේ මෙයා ශ්‍රද්ධාව මුලින් තියනවානේ. ඉස්සලාම බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ අනිත්‍ය ගැන. ඊර්වසි විස්තර කරනවා අනිත්‍ය දේ දුකද්ද සපද අනිත්‍ය නම් ඒක දුකක්. ඇයි ඉතින් අපේ ලෝකේ අපේ ජීවිතේ යන්තා දුක් තියෙනවා නම් ඒ ඔක්කොම අනිත්‍යයක් මුල් කරගෙන තියෙන්නේ බලන්න. ස්ථිර දෙයක් නිසා නෙවෙයි. ඒක ඉතින් ඒ නිසා ඒක විදර්ශනා පාඩමකින් කරන් දෙනවා. ඉන්ද්‍රිය සංවරය කියන එක ඇත්තටම පුරුදු විශේෂයෙන්ම මේ මෙයාලා මේ ඉන්ද්‍රිය සංවරය කියන එකට මූලික වශයෙන් මම හිතනවා හිතනවා ඇත්තේ මේ ලෝකේ තියෙන දැන් මේ වාගේ රටවල් වල තියෙන කලබගෑනීත් එක්ක ඒ වාගේ මේ රටවල් වල තියෙන විචූර්ණත් එක්ක සාමාන්‍යයෙන් එළියට ගියාම ඇහැක් සංවර කරගන්න අමාරුයි. ඒකෝට ඒකට තමයි අර අපි කිව්වේ තමන්ට දැන් ගොඩක් අය ඉන්නේ විවාහ වෙච්ච අය තමන්ට නෝන කෙනෙක් ඉන්නවා තමන්ට මහත්ෙක් ඉන්නවා කියලා එතනින් ඒ ඇතිවිච සිතුවිල්ල නතර කරන්න ඕන. අපි තමන්ගේ බිරිඳට ස්වාමියාට වරදක් කරනවා කියලා හිතන්න ඕන. ඊට පස්සේ ඊට අමතරව මම මේ වාගේ වෙලාවක මැරුණොත් කොහේ යයිද කියලා හිතන්න ඕන. දැන් වාහනේ කියනකොට නම් ඒ සිතුවිල්ල ආවේ මේ වෙලාවේ ඇක්සිඩන්ට් වුණොත් කොහෙද යයිද කියලා හිතන්න ඕන. එතකොට හිත සංවර වෙනවා. තරුණ කාලේ නම් අයහපතටම වෙලා නම් නරකටම වෙලා නම් ඒත් හිතන්න ඕන කොහි යයිද මං කියලා. ඔය පහුගිය කාලේ මහා මේක පත්තරින් එමේ එක එක ලිපි එම ගියේ ඔය නරකට යොමු වෙච්ච නිසා මැරිලා යන ලෝභ ගැන. ඒව ටිකක් හිතන්න ඕන. හොඳට පළවෙනි එක තමයි හොඳට ශ්‍රද්ධාවේ පිටන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ටික ටික ඉගෙන ගන්නකොට තමා තුළින් යම් සංවර බවක් එනවා. ලෝකිත සාපේක්ෂව ඔයාලගේ යම් සංවර බවක් තියෙනවා ධර්මීත් එක්ක. දැන් තියෙන අර හිත ඇතුලෙන් කෙලෙස් එකේන පෑරීම. ඒක නිතර නිතර ධර්මීය අහලා අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපද්දවන්න වෙහෙස ගන්නකොට ටික ටික හරියනවා. කලබල වෙන්න දෙයක් නැහැ. හිමීට හදා ගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය.
ඒක ගැන හොඳ වචන සූත්‍රයක් තියෙනවා විස්තර කරන්න වෙලාව මන්දි කියවන්නේ සූත්‍රේ ඉන්ද්‍රිය සංවර කරන විදිය සංයුත්ත නිකායේ හතරේ තියෙනවා වීණෝපම කියලා සූත්‍රය වීණෝපම වීණාවක් උපමා කරගෙන වදාළ දෙසුම ඒකේ ලස්සන විස්තර කරනවා ඉන්ද්‍රිය සංවරේ පුරුදු කරගන්න හැටි වරදින් නැගී හිටීම වරදින් නැගී හිටීම ගැන කතා කරනකොට අර ළඟදී අපි කතා කළානේ මේ මොකද්ද සූත්‍රේ සංකදම සූත්‍රේ සංකදම සූත්‍රේ තමයි වෙච්ච වැරදි වලින් නැගී හිටීමට හොඳම විකල්පය ඊට අමතරව වෙච්ච මේ තියෙනවානේ මිනිසුන්ට දැන් බැනපු ඒවා කරපු වැරදි සමාව ගත යුතු දේවල් ඒවා අනිවාර්ය සමාව ගන්න කෝකාලික නිරේ යන්නේ නැහැ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ සමාව ගත්තා නම් සමාව ගත්තේ නේ සමහර කර්ම තියෙනවා සමාව ගැනීම නිසා ඒ කර්මේ නැති වෙනවා එතකොට ඒකට උදාහරණයක් කියන මේ සමාව ගැනීමේ වටිනාකම ඒ තමයි ඔන්න මේ පෞලික දෙන්නේ කින්න නෝනායි මහත්තයා මේ දෙන හොඳට රණ්ඩු වෙනවා මොකක් හරි දෙයකට රණ්ඩුවා ඒ රණ්ඩු අතරේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩිය පින්න පාතේ වයින් මුන්නාන්සෙත් මේ කාස්සේ වැදලා කියලා ආපු තරහට ළඟ තිබ්බ මැටි ටිකක් කරන් දැන් මපාතේ නා හොඳට යන්නේ කියලා මූණි අංශු මාත්‍රයක් වෙනස් වුණේ අර සිනා මුසු නිකිලිස් මූමන්ලි ඒ විදිහමයි ඒ මූණට අරය වෙනස් වුණා අර මේ මැටි ඉඩ දම්පු කෙනා යා ඉක්මන අනේ ස්වාමිනී සමා වෙන්න මට සමා වෙන්න කියලා පාන්තරේ අරන් සුවඳින් හොදලා කිරි පාත්‍රයට දීලා පූජා කළා මේ වැඳගෙන හිටියා පසේ බුදු කෙනෙක් ගැන හටගත් ද්වේෂය නිසා ඊළඟ ජීවිතේ නිරේ ගියා මනුස්ස ලෝකෙට එනකොට එක ජීවිතයක ලස්සන ගෑනු ළමෙක් විවාහ වුණා විවාහ වෙලා ඉස්සලාම ගෙදරට යනකොට ගෙදෙට අඩිය තිබ්බා විතරයි අසුචි ගඳ ගහනගේ මනමාලි කාපුරා කියලා ගෙදෙටි ගිනනවට පස්සේ ගෙදර ටොයිලට් එකක් වගේ වුණා. ඒ දාම යව පළ කියලා. ඊට පස්සේ ගෙදර ගියා දෙවෙනි කසාදෙත් එහෙම තුන්වෙනි කසාදෙත් එහෙම ගෙදරින් පිට වෙලා වෙන ගෙදෙටි යනකොට අසුචි ගඳ ගන්නවා. එතන ඕන ප්‍රශ්න යවන්නේ සසරේ කර්මය. මේ කෙල්ලට හිතුණා මේ මොකද්ද මේ ජීවිතෙන් ඇති තේරුම මගේ කන කර කොහොම ටික උණු කළා රන් ගැඩුලක් හදලා කාශ්‍යප තථාගතයන් වහන්සේගේ රන් සෑය හදන එකට පූජා කරන්න ඕන කියලා රන් ගැඩුලක් හදලා නිල් මා නිල් මල් මිටකුත් එක්ක පූජා කරන්න යනවා චෛත්‍ය ගැඩු රත්තරන් ගැඩුල් එකක් තියන් ඉඳ තැන තියෙනවා එතන ගැඩුල තියලා නිල් මා නිල් මල් මිටි තියලා වැන්දා වැන්දලා වැඳිනකොටම ඉස්සලාම බැඳ කොල්ලට කෙල්ලව මතක් කරනවා. අර කෙල්ල පව් සංසාරියනේ කීක් නෝ කියලා. මොන වුණත් ඊට පස්සේ ගිනල්ලා මෙහෙන් සෙන්ට් වලින් නාවල හරි ගන්නවා කියලා. නේද? එහෙම නාවල හරි ගන්නවා කියලා කොල්ලෙකුට කොහොමද ගෙන්නන වරින් කියලා. ඊට පස්සේ ඒ කෙල්ලකව මට ඉන්න බෑ මගේ රත්තරන් කිසි දෙයක් මං ගාව නැහැ කිව්ව. ස්ත්‍රී ආභරණ නැහැ කිව්ව. ස්ත්‍රී ආභරණ මොනවද කෙල්ල ගෙනෙන්නේ කිව්ව. ගෙනල්ලා ගෙදෙත් අඩිය තියෙනකොටම නිල් මා නිල් මල් සුවඳ එනවා. ඒ කෙල්ල තමයි බද්දා කාපිලානි. ඒ ඉස්ලාම් විවාහ වුණු පුරුෂයා තමයි මහා කස්සප මහත්තයා. මහා පුරුෂයන්ට සසරි කර්ම විපාක් දෙන හැටි
කියන්න උත්සාහ කළේ අවසානේ විකල්පයක් කෙල්ලගේ හිතට ආවේ ඇයි ඇයි අතන සමාව ගත්ත නිසා මිනිස්සු කොච්චර ප්‍රශ්න තියනවද විසඳුමක් නැතුව මැරෙනවා සමහර ලෙඩ වලින් මැරෙනවා හොඳ දොස්තර කෙනෙක් කියනවා අයියෝ මේ රිපෝට් වල හැටියට මං ළඟට ගේන්න තිබ්බනේ එයා මොන ගේන්නේ පස්සේ ඔය ප්‍රශ්නේ මට කියන්න තිබ්බනේ පස්සේ නෝ මොන හරි ප්‍රශ්නයකට සිය දිවි හානි කරගෙන පස්සේ ප්‍රශ්නේ අහනකොට අයියෝ ඔක පොඩි දෙයක් ඔක අපිට කිව්වා නම් කියනවා එයාට කියන්න හිතෙන්නේ නැහැ ඉතින් නැත්ටි එයාට සිය දිවි හානි කරගන්න ඒ කර්මය ආවේ යම් කර්මයක් කළා නම් ඒ ජීවිතේ සමාවරන්නේ තමන් කරපු වැරදි වලට යම් කර්මයක් එනවා ඒ කර්මයේ සංසිඳෙන්නේ ඊළඟට පැහැදිලිවම වරදක් වෙලා තියෙනවා නම් ඉතින් හිත හදාගෙන අනේ අක්කේ දන්නේ නැති නිසා මේ වචනයක් කියවුණා මේ දන්නේ නැහැ මේ ඒක නිසා මට සමාව වෙන්න මම ධර්මය අහනකොට තමයි මට ඥානෙ පැහැදුනේ තමාව බින්දුවට දාගන්න අපිට ඒ කාලේ තේරෙනවා කට්ටි කියනවත් එක අපි කච්ච කච්ච ගාලා කතා කරනවා මේ නිසා මේ අනේ මට සමාව දෙන්න ඉතින් කියලා මේ කර්ම අපි සංසාරයට ගෙනියනවා නේ කියලා පැහැදිලි නේද? ඒ විදිහට සමාව ගන්න මොකද නැත්තම් මේ අපි පොඩි දේවල් කියලා අත්හැරලා තිබ්බත් විපාක විදිහට ජීවිත කීයක්ද? සමහර කර්ම තියෙනවා අවම ජීවිත 500ක්වත් විපාක නෙන්න ඕන. ජීවිත 500ක්වත්. ජීවිත 500ක්වත් විපාක නෙන්න ඕන. අර එක රහතන් වහන්සේ නමකට දානයක් නොදී ලෝක ලෝසක ස්වාමීන් වහන්සේ කලින් ජීවිතේ ගින්දරට දැම්මනේ බත් ටික ඒ කර්මෙන් නිරේ ගිහිල්ලා ඉපදුනා ඊළඟට ඇවිල්ලා ඉපදුනේ යක්ෂයෙක් වෙලා ජීවිත 500ක් ඉපදුනා ඒ ජීවිත 500ටම එක කෑමක් කාලා තියෙන්නේ ඒ තමයි ස්ත්‍රියගේ වැදමහන් ජීවිත 500ටම එක කෑමයි ඊට පස්සේ බල්ලෙක් වෙලා ජීවිත 500ක් ඉපදුනා ඒ ජීවිත 500ෙම එක කෑමයි කාලා තියෙන එකිනෙක වමන කරුප එක අපේ බුද්ධ ශාසනේ එකම එක දවසක්වත් බත් ටිකක් කාලා නැහැ. පිරිනිවන් පාන දවසේ රහතන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ලබල දුන්න චතුමඳුර ටිකක් වළඳුවේ. ඒත් විකාලේ වළඳන්න පුළුවන් දෙයක් වළඳුවේ කාලේ දෙයක් නෙවෙයි. කාලේ දෙයක ඥානි කලි කර්ම ඒ නිසා මේ තම තමන්ගේ මේ තැන රැකගන්න අනේ මේ අර ඊට පස්සේ මං ගණිතයි රවයි නේ රැවුවත් එක යන්ට අපි සමාව ගත්තනේ ඒකයි සාංගික දානයකට සංඝයා හතර නමක් ඉන්න ඕනේ කියලා අහනවා සාංගික දෙයක් බෙදා ගැනීමේදී සංඝයා හතර නමක් ඉන්න ඕන සාමණේර නමකට උනත් මහා සංඝයා කියලා දානයක් දුන්නොත් ඒක සාංගික දානයක් ඒක තමයි බුද්ධ වචනේ සාංගික දානයක් බෙදා ගැනීමේදී තමයි මේ හතර දෙනෙක් ඉන්න ඕනේ. හා විනය කර්ම කිරීමේදී ඔයාලට විනය කර්ම කියලා ඒවා නැහැ නේ සංඝයන් නේ තියෙන්නේ. උපසම්පදා කරන ඒවා විනය කර්ම ඒවා වලදී හතර දෙනෙක් ඉන්න ඕන. ඒ හැර දානයක් දෙන්නේ නැහැ. එක භවණ අරමුණක ඉඳලා තවත් භවණ අරමුණකට එහෙම මාරු වෙ හැකිද කියලා අහලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නිදි කිරා වැටෙනවා නම් යම් භවනාවක් කරද්දී නිදි කිරා වැටෙනවා නම් ඒ භවණ අරමුණ මාරු කරන්න කියලා. මාරු කළා නිින්ද යන්නේ දැන් නිින්ද වෙනස් වුණානේ හොඳට හිත වෙන ඊළඟ පළවෙනිින් කරපු භවනාව කරන්න ඕනයි. ඒ වගේ භාවනා අරමුණ මාරු කරන්න පුළුවන් නිදි කිරා වැටීම ආදී දෙයකට තමන් ඉඳගත්තේ ආනාපානසතිය නම් ආනාපානසතිය භාවන වඩන්න. ඉඳගත්තේ බුද්ධානුස්තිය වඩන්න නම් බුද්ධානුස්තිය වඩන්න. ඒ දු එකක් එක දිගට පුරුදු කරගෙන යනකොට
ඒක හිත එකඟ වෙනවා. හැබැයි ඉතින් වෙලාවල් ටික ටික අරන් හැම භාවනාවක් පුරුදු වුණා කියලා දෝෂයක් නැහැ. උදාහරණයක් මේ වගේ භාවනාවක් කියන්නේ. යුද්ධයක් නේ මේක. කෙලිස් සතුරන් මනින්න තියෙන්නේ. කඩුව තියෙනවා. ඊතල තියෙනවා. තෝමර තියෙනවා. කිනිසි තියෙනවා. ඔය හැම එක වෙන වෙන ආයුධ නේද? ඔය හැම ආයුධයකින්ම කරන්නේ මොකද්ද? සතුරා විනාශ කරන එක. ඒ නිසා හැම ආයුධයක්ම පුහුණු වෙන එක හොඳයි. මෙතන තියෙන ආනාපානසතිය දියුණු කරනකොට නිදිමත එනවා කියලා. ඒක තමයි එතකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිදිමත එන එකට ක්‍රම 8ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. මේ ආලෝක සංඥාවේ පුරුදු කරලා දිවා සංඥාව අදිෂ්ඨාන කරන්න කියලා බුද්ධ දේශනාවේ තියෙන මේකට කලින් තව ටිකක් තියෙනවා. එතකොට ඒ තමයි නිදිමතක් ආවොත් ඉස්සෙල්ලාම භාවනා කරන එකේ සංඥාව මාරු කරන්න ඕන. එහෙමත් හරියන්නේ නැත්නම් සජ්ජායනාවක් කරන්න ඕන. හිතේ සූත්‍රය සජ්ජායනා කරන්න. දැන් ගෙදර ගැටලුවක් නැත්නම් අයියෙන් පොදු භාවනාවක් දිනන් හිතේ. එහෙමත් හරියන්නේ නැත්නම් තව නැගිටින්නේ නැහැ. එහෙමත් හරියන්නේ නැත්නම් මේ අතපය මෙහෙම මේ පොඩි කරගන්න ඕන මෙහෙම. කන් දෙක හොඳට රත් වෙන පොඩි කරගන්න. යස්මිය පොඩි කරගෙන අත් දෙක මෙහෙම පොඩි කරලා එහෙම චුට්ටක් මෙහෙම කරගෙන ඉන්නවා. ආය භාවනාව පටන් ගන්න. එහෙමත් හරියන්නේ නැත්නම් තමයි දිවා සංඥාව අදිෂ්ඨාන කරගන්න. කියන්නේ දවාලේ වගේ කිය. ඒ කියන්නේ භාවනාවෙන් ටිකක් හොඳට කරගෙන යනකොට හිතට එන ආලෝකයක්. ඒ ආලෝකය හිතෙන් සිහි කරනවා. මේ දහවල් කාලේ වගේ කියලා හිතෙන් සිහි කරනවා. ඒක ඉතින් ආලෝක සංඥාව පහළ වුණ කෙනා දන්නවා. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා. නැගිටලා මූණ මතර මූණ හොදලා පොඩක් අහස දිහා නැකත් අර දිහා පොඩ්ඩක් බලනවා. ඊට පස්සේ නිින්ද යනවා නම් ටිකක් සක්මන් කරනවා. ඊට පස්සේ නිින්ද යනවා නම් මොකද කරන්නේ? දකුණු ඇලෙන් නිදා ගන්නවා. මං හරියටම මේ වෙලාවට නැගිටිනවා කියලා විනාඩි 5ක් විතර හිතලා නිදා ගන්නවා. අපේ අය කෙසේ වෙතත් ඔය අට කෙසේ වෙතත් අටවෙනි එක නම් පටන් ගන්නවා. ඒ එකක් අඩුවෙන් නැගිටින සංඥාව නැතුව. උතන ආලෝක සංඥාව කියන එක භවනාවේ තියත් වෙන එකක්. සිහියත් නුවණත් කෙලෙස් තබන වීරියත් ඇතිව ආනාපානසති පුරුදු කිරීමේදී නුවණ පාවිච්චි කරන්නේ නුවණ උපකාරී වන්නේ කුමක් විමසින් ප්‍රේසද කියලා පහදා දෙන්න. ඇයි දැන් මං කිව්වේ නින්දක් යනකොට ඒ නින්ද යන වෙලාවට මේක කරන්න ඕන කියලා අදාළ දේ ගන්න එක නුවණින් විමසීම. ඊළඟට ආනාපානසති ආදී භාවනා කරනකොට ආලෝකව හිතට පහළ වෙනවා. ඒවට නැතුව භාවනා අරමුණම කෙලින් පවත්වාගෙන යන්න තමන්ට ඇති වෙන දේවල් තේරුම් ගන්න. කයට හිතට දැනෙන දේවල් තේරුම් ගන්න. උස්ම රැල්ලෙම හිත පවත් ගන්න ඕන. හොඳ යුද්ධයක් දෙන්න ඕන හිතෙන් හිත හිතා. නැත්තම් අහු වෙනවා. නැත්තම් එක එක දේවල් වලට අහු වෙනවා. සමහර අය දෙවියන්ගේ එළි පේනවා කියනවා. එක එක දේවල් කියනවා මං නම් දන්නේ නැහැ. ඒ වෙන්නේ අර භවනා අරමුණෙන් බැහැරව යනවා. ඒතර මම මේ වෙලාවට මේක කරන්න ඕන කියලා. මේ වෙලාවට මේක කරන්න ඕන කියලා නුවණින් විමසන්න ඕන. එතකොට හොඳ නුවණක් තියෙන්න ඕන ආනාපාන සතිය වඩන්න. එතකොට ඒ පිළිබඳ වැඩි විස්තරයක් ඔය සතිපට්ඨාන පොත් වහන්සේගෙන ඒ වගේම සුසුමක විමසුම කියන පොතෙන් බලන්න පුළුවන්. කායානුපස්සනාව ආදී භාවනාව ප්‍රායෝගිකව පුරුදු කරන්නේ කොහොමද කියලා අහනවා. කායානුපස්සනාව එකක් තමයි ආනාපාන සති භාවනාව කායානුපස්සනාවට අයිති දෙයක්. ඊළඟට පුළුවන් සතර මහා ධාතු ගැන විමසන්න. සතර මහා දැන් අපි හතර අමාරට මේ අවසන් කරන්න කියලා හිටියේ. දැන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඉක්මනට උත්තර දෙන්න. ඒ අතරතුර කාට හරි විශේෂ කටයුතු විදිලා තියෙනවා නම් නැගිටලා ගියට කමක් නැහැ. ඊට පස්සේ ධාතු මනසිකාරය පොළොවට පස් වෙල යනවනේ මේ හැම දෙයක්ම කියලා කල්පනා කරනවා. කේස් ලොම් නියද ඊළඟට වතුරට දිය වෙල යන දේවල් මේ සුතු සීම සරව ඒ වගේ ටිකක් කල්පනා කරනවා.
අසුභ භවනාවත් හොඳයි. ඒ අසුභ භවනාව හිත විරාගී වෙනවනේ. විරාගී වෙන්නේ හොඳයි. ඇයි? මේ ලෝකේ තමන්ද කියලා ස්ත්‍රියක් ඉන්නේ විවාහ වෙච්ච කෙනෙකුට එක 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 ස්ත්‍රියයිනේ. ලෝකේ කාන්තාවෝ ඉන්නවා කෝටි 350ට වැඩිය. එතකොට තමන්ගේ නෝනා ගැන විතරක් සෑහීමකට පත් වෙන්න ඕන කෝටි 3000කට වැඩිය විරාගයක් පවත්න්න ඕන. ඒ නිසා අසුභ භවනා පුරුදු කරගන්න වෙනවා. ඒ ඒ වෙනකට සංඥාවනේ උපද්දව ගන්නෙ. හැම වෙලාවෙම භවන සංඥාවක් තියෙනවා කියලා නෑ. ඒතර බාහිර ලෝකේ දැක්ක දෙයට රාගය ඇතුනොත් අර අසුභ සංඥාව හිතෙන් වල්ලා තියෙනවා නම් ඒක සිහි කරනවා. සිහි කරනකොට අර සිතේ ඉන්න තියෙනවා. ඒ නිසා අසුභ භවනාවත් හොඳයි. ඒකට සතිපට්ඨාන පොත කියවන්න. දැන් කියවන්න පුරුදු වෙන්න අපේම උත්තර ගන්න තුන. ඊළඟට තව සිහි කරන්න අර මේ දවස්වල අර මේ මිනිහිම වලිලානවනේ අර ගම් වතුරින් බලන් දෙමිලා නිල් වෙලා ඊකාන්තෙන් අපේ ශරීරයටත් උරුම වෙනවා භාවනාරමක් එක නවසීවිතකේ පණුව ගහනේවා මොන ආදානද මොන මල ගෙවල්ද ඔහි වලිලාන දාන පොළොට පස්සේ ස්වාමියා බිරිඳ බයිනකට පෞරයස් වෙන එක පිළිබඳව තව කියලා දෙන්න කියන විස්තර මොකද ඒක තමයි මේකට අහන්න මේ ඇත්තට මේක නම් මේ පාපයක් මේ ඒ කියන්නේ බිරිඳ ගෙදර ආධිපත්‍ය කියන්නේ අර සැමියා සැහැල්ලු කිරීම පාපයක් සැමියාටත් බිරිඳට පිළිතුරු සෙනෙහසක් නොදීම පාපයක් සසරේ ලැබෙන කන්නන්නේ ආන්දරේ ගෙදර නිකාන් ගිනි ගොඩක් කරගන්න එපා බොරු එතකොටම තමන්ගේ ජීවිතය ගැනම සංවේගයකටපත් වෙන්න විශ්මුණු දාගෙන ඉන්න එක අපි කැනඩාව යාවා සහවල් ජොබ් එක කරන්නේ අපි ඩොලර් අත ගන්නේ දැන් නම් එහෙමත් නැහැ කාඩ් වලින් මෙහෙම කරන්නේ කියලා ගෙදර ගින්දර ඇයි මේ සැනසෙල්ලක් හොයාගෙන නේද ආවේ එතනම ගෙදරක මේ එකිනෙකා තෝතෝ කියලා බැන ගන්නවා නම් මොකක්ද එතන තියෙන සැනසෙල්ල මන්නන් අහන්නවත් ආසනේ ඔහුම අපායක් කරගන්නද බැන්දේ ඒ සහාදරෙන් සෙනෙහසින් ඉඳ හදා ගන්න අද ඉඳලා අඩුපාඩු හදාගෙන කඹයක් වුණත් කැඩුනට පස්සේ ගැට ගහගෙන වැඩ කරගන්නවා ඒ වගේ විච්ච වැරදි අඩුපාඩු කොටම සමාව දෙලා ආදරෙන් අලුතින් ජීවිතේ පටන් ගන්න යන්න අද ඉඳලා. පවුණම් රැස් වෙන මේ ගෙවල් වල කලබල වලදී. ඇයි මේ කාන්තාවන්ට අම්මෝ මොකද උපතකින් කටක් ලැබිලා සමහර අය ඔයාලට නෙවෙයි. ඒකට බලන්න මොකද්ද සූත්‍රේ සප්තභාරිය සූත්‍රේ ඒක තියෙන විස්තර. දරුවන්ට රතන සූත්‍රය අඟුලිමාල සූත්‍රය කිය ආශිර්වාදය හා ආරක්ෂාව ලබා ගන්නා ලෙස කිව්වලු ඉතින් කොහොමද කරන්න කියලා. ඉතින් රතන සූත්‍රය කියලා පිරිත් පෙන්දෙන්නේ ළමයිට සතියකට වතාවක් විතර. ඊට පස්සේ අඟුලිමාල පිරිතත් ඒකට 21 වතාවක් විතර කියන්න. එච්චර වෙලාවක් යන්නේ. ඊට පස්සේ පිරිත් තැඹිලි තෙල් වගේ ලංකාවෙන් ගෙන්නලා ඒක පිරික් කරන තැන තියාගෙන පොල් තෙල් පොඩ්ඩක් ඔළුවේ ගාන්න. එහෙම ආරක්ෂා කරන්න. තුනුරුවන් ඒ ඇඟේ ගෑවෙන්නේ නැතත් වෙලා තුනුරුවන් මේ බුදුන් වඳිනකොට රතන සූත්‍රය සීකලා මෛත්‍රිය වඩලා ඒ රතන සූත්‍රය ආනුභාවයෙන් මගේ පුතා සුවපත් වේවා කියලා මෛත්‍රියම සිහි කරනවා. එතකොට ආරක්ෂාව එහෙම වෙනවා. ඒක නම් නෑනේ. හරි. ඉතින් ඒ විදිහට තමයි මේ
ඔන්න ලැබිලා තිබ්බ ප්‍රශ්න වලට උත්තර දුන්නා. ගොඩක් දේවල් තියෙන දැන් කියවන්න ඕනේ. දැන් ටික ටික කියවන්න. කියවලා මෙහෙම අපි කියමු දැන් මහා මෙුණාවේ පොත් ගොඩායි. ඉතින් කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නැහැ. ඒකටත් උදව්වක් කරන්න. අවුරුදු 17ක් ලොකු ස්වාමීනාසේ කරපු ධර්ම දේශනා සම්සිප්ත කරන ලොකු ස්වාමීනාසේ ආයෙ කරනවා අලුත් සදහම් දේශනා කියන. ඒ අලුත් සදහම් දේශනා 1 2 3 4 ඔය විදිහට තියෙන පොත් ඒක කියවන්න. වේලාව තිබ්බොත් අනිත් පොත් කියවන්න. ඊට අමතරව තුනරුවන් ගැන පහදින්ද බුදු ගුණ ගැන පහදින්ද ලෝකෙ ගැන මධ්‍යස්ථ වෙන්න ජාතක කතා කියවන්න. ඒක හරි හොඳයි. ඒ කියන්නේ දහම් පොත් කියනකොට ඒ අතරතුර ජාතක කතා පොත් කියන්න තියාගන්න. අර හිතට වෙහෙසක් එන වෙලාවට ජාතක කතාවක් කියවන්න. හරි අගේ ජාතක කතා තියෙනවා. හරි අගේ ජාතක කතා තියෙනවා. ඒකයි. ඉතින් ඒ නිසා මේ ඒ වාගේ විකල්පයක් ඇති කරගන්න ඊට පස්සේ දහම ටික ටික දිනු කරන හොඳට මතක තියාගන්න. ඒක එක්කෙනාට ඇඟිල්ල දික් කර කර යන ගමනක් නෑ. අහිංසක වෙන ගමනක් තියෙනවා. දැන් බලන්න මේ දවස් ටිකේ බණ අහගෙන මේ ඉන්න පිරිස ඉතින් ඔය අහිංසකව බණ දහමක් දිනු කරගන්න අයනේ. ඒකට අරුබුද ඇති කළා මොකක් හරි ඉතින් ඔය ඒ මාසිකට එක වතාවක් කළා මොකක් හරි අරුබුදයක් ඇති කරනවා. ඕක කොයි ලෝකෙත් තියෙනවා. මේ ඔක්කොම සසර කියලා හිතන්න. මේ බුද්ධ ශාසනයම නේද අර ධර්මිකය බඳින්න ආවේ. මේ බුද්ධ ශාසනයම තමයි මිනිහක් වලේ ලාලා තිබුණේ. අර සුන්දරි මරලා. ඔය වගේ මේ බුදුරජාණන් වහන්සේට ආපු ප්‍රශ්න ගොඩ අපිට ඇවිල්ලා නැහැ. අපි බණ කියද්දී කවුරුත් කෙල්ලෙක් ආවෙ නැහැ නේ බණ ප්‍රසංගෙ. බුදුරජාණන් වහන්සේට ආවා. අපේ ඉන්න තැනක මෙහා පැත්තේ මිනිහක් වලේ දාලා කතාවක් නැහැ නේ. බුදුරජාණන් වහන්සේ තිහුණා. දානිට ආරාධනා කළ මාස 3ක් දානි නැතු හිටියා. කොච්චර දේවල් වලට භාග්‍යතුන් වහන්සේ මොකද දුන්නා. ඉතින් ඒ නිසා අමාරුවෙන් මේ අසුප හදන්න ඇත්තේ. අමාරුවෙන් හදාගත්ත එක රැකගෙන යන්න. මේවට මුල් වෙච්ච අයට ගොඩාක් පිං පිහිට ලබන අය ඉන්නවා. පිහිට ලබන්නේ නැත්තම් පිනක් නැත්තම් මෙච්චර දවස් මේ මහගෙන ඉන්නේ නැහැ. මේ අසුපේ විතරක් දැනට පැය 25ට වැඩි බණ කියලා තියෙනවා. ඉතින් ඔක්කොම ඉඳගෙන අහගෙන හිටියනේ. ඒකයි. ඉතින් ඒ නිසා සසුනේ පිහිට තියෙනවා. ඔයාලට පිනක් තියෙනවා. ඒ නිසා ඒ උල්පත රැක ගන්නට. උල්පත රැක ගන්න. ඊට පස්සේ අනෙත් එක තමයි හොඳට ඥානෙ පාවිච්චි කරන්න. ලෝකේ ඥානෙ දුර්වල වෙන තැනක් තියෙනවා. ඒ තමයි දැන් අපි මේ බණ කියනවානේ. කියනකොට හිතනවා මේ හාමුදුරුවෝ මාර්ගඵලයක් ලබනවද? මේ හාමුදුරුවෝ පුදුම දෙයක් නේ කියලා අර බණ කියන හාමුදුරන්ට ලකුණු දෙනවා. ඒක වැරදි. යම් පැහැදීමක් හිතේ තියෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් හොඳට නුවණින් ඔබ සඳ ධර්මයේ සුන්දරයි. ධර්මයේ සුන්දරයි. මල් මාලා ගොතන කෙනෙකුට ලොකු මල් ගොඩක් හම්බුණා වගේ. මල් මාලා ලස්සනයි කියන්නේ මල් ගොඩේ තියෙන ලස්සන මල්. ඊළඟට තමයි දැන් මේ බණ කියන අපේ ජීවිත පොඩි පොකුණු වැව් වගේ. ඔය වැව් වලට ඔය පොකුණු වලට වතුර එන තැනක් තියෙනවා. තේරුණානේ? එතන තමයි උල්පත තියෙන්නේ. ලෝකෙත් තියෙනවා වැව දිහා බලන උල්පත මතක් වෙන්නේ නැහැ. ඒ ලෝකේ පල්ලෙහැට යන සැඩ පහරෙන් ඔයාලා උඩ පැත්තට හැරෙන්නේ. උඩ පැත්තට හැරෙනකොට ඔයාලා මිනිස්සු හිතන විදිහට නෙමෙයි අනිත් පැත්තට හිතන්නේ. එතකොට හිතනකොට බලන්න මේ වැවට මේ පොගුණට වතුර පිරෙන්නේ කොහින්ද කියලා. උල්පතත්තේ උල්පත අමතක කරන්න එපා. ඒ තමයි මේ දහම ඉස්මතු කරපු ගුරුවරයා. ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒක කාටවත් නැති කරන්නත් බෑ.
එක කොල්ලෙක් ගෙදරින් චතුරාර්ය සත්‍ය කියාගෙන මහණ වෙන්න ආවේ නැහැ. එකෙක් උපතින් චතුරාර්ය සත්‍ය කියන වචනේ දන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය සූත්‍ර වලින් බණ කියන්න ඕනේ. මේ භාවනාව ගැන කතා කරනේවා. මේ ඔක්කොම ටික මේ මහමෙවුනා නිසා ඇතිවෙච්ච දේවල්. එතනින් කලින් තිබ්බ භාවනා ඔක්කොම අරුබුද. එකහඳුනමක් එකක් කියන එකහඳුනමක් එකක් කියන අවසානයේ ඔක්කොම ආන්තර වැරදි කියලා විනී වර්ධන කියලා කට්ටියක් හදනවා. අද කාලේ මහාන කමක් නැහැ කියලා. ලංකාවේ තියෙන තැන් තැන් වල විනී වර්ධන එකී කේවා අවුල් වෙලා. ඒක මන්දිර ලංකාවේ මිනිසුන් කියනවා ලංකාව දඹදිවලු කිරියම්පේ. ඒකත් හරි කියලා ඉන්නවා මෙන්න පොත් ලියලා. ඉතින් හිතන්නකො එතනින් යහට ඥානෙ. එතනින් යහට ඥානෙ ගැන හිතන්නකො. ඒතුට ඒ වාගේ ලෝකික තමයි මේ චතුරාර්ය සත්‍යයක් එක්කෙනෙක් ඉස්මතු කළේ. ඔයාලට මේ තනි අසුභයක් කරගෙන යනකොට එන බාධා ටික බලන්නකො. මේ වාගේ අසුභ ජාලාවක් කරගෙන යනකොට එන බාධා ජයගෙන ත්‍රිපිටකෙත් පරිවර්තනය කරගෙන බුදු බණත් කියාගෙන ලෝකෙට බැන බැන යන්නේ නැති කෙනෙක් ඉන්නවනේ. ඒකනේ පුදුමයි. තේරුණා නේද? ඒ නිසා ඒකයි. හැම වෙලාවෙම අපිට නම් තියෙන හැඟීමක් කියන අපිට හිතෙන දෙයක් තියෙන මේ සූත්‍ර බලනකොට අපිට වරදින්න පුළුවන්. ඒ මේ වැනි ධර්මයක් ඉස්මතු කරපු ගුරුවරයාට වරදිනවා කියලා කන්නේ. වරදින්නේ නැත්තේ නාසෙලා ශ්‍රද්ධාවේ පිටලා ඉන්න නිසා. භාග්‍යතුන් වහන්සේගේ පැත්තේ ඉන්න නිසා. මං කිව්වා අද කාලේ ලෝකයේ හැටියට මං ළඟදී ලොකු සන්නාස කිව්වා අද ලෝකයේ හැටියට අවුරුදු 5ක් මහාන වෙලා හිටියත් ඇති නේද කියලා. මං එහෝක කොයි සූත්‍රෙද තියෙන්නේ කියලා. දැන් එතන යහට ආය අහන්න දෙයක් තියෙනවනේ. මම කො එහෙමයි එහෙමයි සාන්නස පිරිසුදු බබතර මැරෙන කරක ඉන්නෝ මේක. දැන් අපිට එක එක හිතෙනවා. හැම වෙලාවෙම එතකොට ගුරුවරයා දහමට ගන්නවා. ඒකෙම තියෙන්නේ. අපිට අවවාද කරලා ලිපියවල තියෙන හැම එකම තියෙන සූත්‍ර කරුණ. අපිට ලොකු සාහිණාංශي අවවාද කරලා එවපු ලියුම් ටික එකතු කළ සූත්‍ර පොතක් වගේ. මෙහෙමත් ගුරුවරු ගෝලයන්ට අනුග්‍රහ කරනවද කියලා එකක් තියෙනවා. ඒකයි. මේ නිසා උන්වහන්සේට පහදින්ද මම එහෙම කිව්වේ නැත්තම් මුල අමතක වුණත් අපිට මේ ගමන යන්න බැරි වෙයි. ඉතින් අපි පින් අනුමෝදන් කරමු ඉස්සෙල්ලාම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වී දිව්‍ය ශිසුරින් වඩාවර්ධනය වේවා. ඒ වගේ මේ පින්කම් මාලාවම අපි ඉෂ්ට සිද්ධ කරගන්නට විසක් වැඩසටහන වෙනුවෙන් දවසේම රාත්‍රී 1-2 වෙනකල් අපි ධර්මයෙන් කතා කළා. ඉතින් විසක් වැඩසටහන වෙනුවෙන් ඊට පසුවත් දින කිහිපයකම ඊළඟට පසුගිය දින කිහිපයක දිගටම පින් දහම් රැස් කළා. සියලු දෙවිවරු පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා. ඒ වගේම සක්දෙවිඳුන් ප්‍රධාන සතර වරන් දෙවියන් විස්කම් දෙවියන් ගටිකාර බ්‍රහ්මරාජ්‍ය ඇතුළු සියලු බ්‍රහ්මරාජ්‍යවරු ලක්වැසි සමන් දෙවියන් කතරගම දෙවියන් විභීෂණ දෙවියන් දැඩිමුණ දෙවියන් අයනායක දෙවියන් ගම්බාර දෙවියන් ඇතුළු දෙවි දේවතාවුන් වහන්සේලා මේ ප්‍රදේශ බාර මේ රටවල් බාර දෙවි දේවතාවුන් වහන්සේලා සතුටු සිතින් මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා. ලක්වැසි ඒ වගේම සදිව් ලෝකවාසී දෙවරු ලංකා ධර්ණි තලයේ විපත් වලින් බේරලා ආරක්ෂා කරගනිත්වා. ඒ වගේම අසරණ තත්ත්වයට පත්වෙච්ච මිනිස්සු ආරක්ෂා කරත්වා ලෙඩ දුක කරදරයක් පීඩාවක් නැතුව. ඉතින් ඒ දෙවරුත් මේ රැස් මේ කාලය තුල රැස් කරගන්න තිදුනා වූ අප්‍රමාණ පින සතුටු සිතින් අනුමෝදන් වෙලා ගෞතම සසුනේ පිහිට ලබත්වා. එවගේම රැස් කරගන්න තිදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා. මේ දිනවල ලංකාවේ විපත් වලට පත්වලා මිය පරලෝකයේ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා. අප නමිනුත් පවුල්වල මිය පරලෝකයේ සීයට නැගෙන
සියයට නොනැගෙන නමුත් අපෙන් පින් බලාපොරොත්තු වෙන සියලු දෙනා පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා සාපිපාසාදි දුකක් නොවේවා සැපේටපත් වේවා සාදු 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 ඒ වගේම රැස් කරගන් තිදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ විවර කළා සාත්තුරුවන් ආකාරයක දොරටු විවර කළා වගේ එළියට ගන්න ගන්න මතු වෙනවා සාත්තුරුවා ඉවරයක් නැහැ මෙච්චර දවස් ගානක් කතා කළා තම කොච්චර නම් ධර්මයේ අපිට ඉගෙන ගන්න තියෙනවා මේ පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ ස්මතු කොට සදහසිත තිබදෝ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායස සම්පත්තිය ලබත්වා ගෞතම බුදුසසුන බබළුවත්වා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුරන වේවා එවගේ මේ දවස් ටිකේම පින්වත් අපේ ජීවානන්ද ස්වාමීන් වහන්සේ හරියට මහන්සියලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ සැපදුක හොයා බලමින් මේ පින්වතුන්ට ධර්මය අහන්න අවස්ථාව නැවත නැවත හදලා ඒ කටයුතු කරලා අපිටත් පාසු හදලා සෑම කටයුත්තක්ම හොයලා බලලා ඒ කටයුතු කරන අපේ පින්වත් ජීවානන්ද ස්වාමීන් ඒ වගේම මේ අසුපේ වැඩ සිටින ලක්න දේව ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම වෙනත් අසුපවලත් මේ කැනඩාවේ අසුපවල වැඩ සිටින සියලුම සංඝයාට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාරිකා මෑණිවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට ගෞතම සසුනේ පිහිට ලැබේවා. සාදු ඒ වගේම මේ අසපු විදේශ අසපු සඳහා මූලික වුණ පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාව වේවා. තිනියත්තන් හිතලා ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. මහන්සියලා මේ අසපු ආරම්භ කරපු නිසා දැන් කී දෙනෙක් සැනසෙනවද බුදුබණ ප්‍රදානවද කියලා. ඉතින් විදේශ අසපු ආරම්භ කරන්න මුල් වුණා වුත් ඒ වගේම මේ අසපු නඩත්තු කරගෙන යන්න කාලයෙන් ධනයෙන් ශ්‍රමයෙන් කැපවෙන හොයා බලා කටයුතු කරන සියලු දෙනාට මේ කල්යාණ මිත්‍ර ඇසුරට ශක්තියක් වුණ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ලොකු කුඩා සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. පුංචි දරුවන්ට පවා සැනසෙල්ල වේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ වැඩමීම සඳහා මූලික වුණ අපේ චන්ද්‍රා මෑණියන් ඇතුළු ඒ මූලික වුණ සියලු දෙනාට උදා උපකාර කරපු සියලු දෙනාට ඒ වගේම නොයෙක් අයුරින් උපකාර කළපු සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ දිනවලදී අපිට ගමන් පහසු සැලසූ පින්වතුන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සෑම කටයුත්තකදීම සහ සම්බන්ධ වුණ අසවල් කෙනා කියලා කෙනෙක් නැහැ. සියලු දෙනාම සුවසේ පින් කරගත්තා. මේ කාලේ අප්‍රමාණ පින් කරගත්තා. ඒ පින් බලයෙන් ශ්‍රද්ධාව දියුණු වේවා, සීලය දියුණු වේවා, ශ්‍රුතිය දියුණු වේවා, ත්‍යාගය දියුණු වේවා, ප්‍රඥාව දියුණු වේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දුක් විඳින මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න ඒකාන්තයෙන් මේ පින් උපකාර වෙත්වා. සාදු ඒ වගේම මාගේ මේ විදේශ ගමනේදී මාත් එක්කම ස්වාමීන් වහන්සේට උපස්ථාන කරගෙන කටයුතු හොයලා බලලා සිදු කරන අපේ ලංකාවේ සිට පැමිණි ලෝලිත පුතාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ලංකාවේ සිට උදව් උපකාර කළපු සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට මේ පින් බලෙන් ඒ වගේම අපේ මව් දෙමව්පියන්ට මාව බුද්ධ සාසනයට පූජා කළ මෑණියන්ට පියාණන්ට ස්වාමීන් වහන්සේලා කාගේත් මව් දෙමව්පියන්ට ඔබගේ මව් දෙමව්පියන්ට අකුරු කරූ ගුරුවරුන්ට සියලු දෙනාට පින් සිදු වේවා. සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම දුකින් නිදහස් වෙන්නටම මේ පින් ඒකාන්තයෙන් උපකාර වෙත්වා. සාදු සාදු
එතකොට අපි නැවත සිහි කරමු මේ කාලය තුළත තුනුරුවන්ට තුන් බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට අපි අතින් වැරදක් වෙලා තියෙනවා නම් ඒකාන්තයෙන් සමාව ලැබීවා කියලා සාදු කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ මූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සංවිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර සාදු 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 කියන්නේ රැස් කරන පින එයි පසු පස්සේ සැපසලසන්නට හැමතිස්සේ මීරැස් කරන වැටහිවා